नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලවරක් ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි අද අපි සාකච්ඡා කරන්නේ ඊයේ පාඩමේම තව දිගුවක් අපි ඊ වෙනකොට කතා කරා ඍතුජ රූප සම්බන්ධයෙන් කතා කරලා අවසන් කරා ඍතුජ ඍතුව කියන්නේ මොකද්ද ඍතුජ රූප කියලා කියන්නේ කොහොමද විශේෂයෙන් අනුපාදින්නක එ නැත්නම් අවිඥාන අජීවි වස්තුවල ඍතුජ රූප පවතින හැටි සජීවි වස්තුවල ඍතුජ රූප පවතින හැටි ඒ වගේම ඍතු සමාගමෙහි ඍතුජ රූප ගැනත් අනුපාදින්නක ලෝකයේහි ඍතුජ රූපවල ප්‍රවත්ම අටුවාටනොත් විස්තර කරා. අද අපි කටන් ගන්න මාතෘකාව තමයි ඍතුජ කලාප සහ ඍතුජ සන්තති කියන මාතෘකා දෙක. අවශේෂ රූප ගැන කතා කරද්දිත් අපි කර්මජ කලාප, චිත්තජ කලාප, කර්මජ සන්තති, සන්තති, චිත්තජ සන්තති කියන මාතෘකා ගැන කතා කරන්නට යදුනා. ඉතින් ඍතුජ කලාපයක් කියලා කියන්නේ සෑම රූපයක්ම තනියම හටගන්නේ සමූහ වශයෙන්. එතකොට මේ හටගන රූප සමූහයකට කියනවා රූප කලාපයක් කියලා. රූප කලාපයකදී ප්‍රධාන ලක්ෂණ තමයි ඒකුත්පාද, ඒක නිරෝධ සහ ඒක නිස්සය සහ වුත්ති. නේද? ඒකුත්පාද කියලා කියන්නේ එකම ඉපදීමක් ඇති බව. එකට ඉපදීම නෙවෙයි එකම ඉපදීමක් ඇති බව. ඒක නිරෝධ කියන්නේ එකම නිරෝධයක් ඇති බව. ඊට පස්සේ ඒක නිස්සය කියන්නේ සතර මහා ධාතු එකම සතර මහා ධාතු ඇසුරු කිරීම සතර මහා ඒක උපාදාය රූප වලට ගත්තොත් සතර මහා ධාතු වලට ගත්තොත් අවශේෂ ධාතු තුන ඇසුරු කිරීම ඊට පස්සේ සහ වුත්ති කියලා කිව්වම එතන ගන්න වෙන්නේ ඒ කරුණු හතරෙන්ම යුක්ත නම් ඒ ධර්මය ඒ ඒ ඒ කියන්නේ ඒ කරුණු තුනෙන් ඒක උපාද ඒක නිරෝධ ඒක නිස්සය කියන කරුණු තුනෙන් යුක්ත වීම තමයි සහ වෘත්තිය කියලා කියන්නේ සහ පැවැත්ම එකට පැවැත්ම එකම පැවැත් එකටම පැවැත්මක් ඇති බව සහ එකට පැවතීම කියලා කියන්න පුළුවන් ඊට පස්සේ අනිත් එක තමයි අපි ගත්ත එකම අවකාශයක තමයි මේ රූප ටික හැසිරෙන්නේ නේද එකම අවකාශයක මේ රූප ටික හැසිරෙනවා ඊළඟට ගත්තම මේ ඒ කියපු ඒ කියන්නේ ඍතුව තේජෝ ධාතුව නිසා හටගන්න රූප වල ඒකුප්පාදාදී ලක්ෂණ වලින් තියෙන මේ මිටිය රූප සමූහයට තමයි රූප කලාපය කියලා ඍතුජ රූප කලාපය කියලා කියන්නේ ඍතුජ රූප කියලා කියන්නේ තේජෝ ධාතුව නිසා හටගන්න රූප ඒ රූප වල මිටියට මොනවද මේ මිටියේ ලක්ෂණ ඒකුප්පාද ඒක නිරෝධ ඒක නිස්රය සහ වුත්ති කියන ලක්ෂණ හතරෙන් යුක්ත නම් ඒ වගේම එකම අවකාශයක හැසිරෙනවා නම් මේ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච රූප සමූහයට තමයි ඍතුජ කලාපයක් කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ ඍතුජ කලාප සහ ඍතුජ සන්තති කියන මාතෘකා දෙක අද දවසේ. අද දින කතා කරන මේවා දෙක ඍතුජ කලාප ඉස්සලම් ගන්නවා. අපි ඇත්තටම මාතෘකාව කොටස් හතරකට අපි කැඩුවා ඉදා. ඍතුව ඍතුජ රූප ඍතුජ කලාප සහ ඍතුජ සන්තති මේකෙන් අපි මේ දෙක කතා කරලා අවසానයි අද කතා කරන්නේ ඍතුජ කලාප සහ ඍතුජ සන්තති කියන මාතෘකා දෙක ඍතුජ කලාපයක් කියලා කිය ඍතුව ඍතුජ රූප හැමතිස්සෙම තේජෝ ධාතු නිසා හටගන්න රූප ඉතින් ඒ තේජෝ ධාතු නිසා හටගන්න රූපවල ඒකුප්පාදාදී ලක්ෂණ වලින් යුක්ත මිටියට කියනවා ඍතුජ කලාපයක් කියලා. ඒ රූප කලාපය නේද රූප සමූහයට. ඍතුජ රූපයක් ගත්තම දැන් මේක එක රූප කලාපයක්. හැමතිස්සෙම මේ ඍතුව පවතින්නේ ඍතුජ රූපවල හේතුව ඍතුවනේ. ඒ ඍතුව පවතින්නේ මොකක් හරි රූප කලාපයක. ඍතුජ රූපපාඩින් ඍතුව කියලා ගත්තොත් තේජෝ ධාතුව ඒක පවතින්නේ රූප කලාපයක. ඒ තේජෝ ධාතුව පවතින්න පුළුවන් කර්මජ කලාපයක, චිත්තජ කලාපයක, ආහාරජ කලාපයක, ඕ නැත්නම් ඍතුජ කලාපයක. ඒ තේජෝ ධාතුව නිසා අභිනවයෙන් හටගන්නවා තව කලාපයක්. ඒ කලාපයට තමයි මේ තේජෝ ධාතුව ඍතුව මේ හටගන්න රූපයට කියනවා. නැත්නම් මේක තේජෝ ධාතුව ඍතුජ කලාපය. නැත්නම් මේකේ තියෙනවා ඍතුජ රූප. මේ අලුතෙන් හටගන්න අභිනව කලාපය අපි නම් කරමු දුහිත්‍රු කලාපය නැත්නම් දරුවා කියන අර්ථයෙන් දුහිත්‍රු කියන්නේ දුව කියන දුහිත්‍රු කලාපය මේ කලාපය අපි කියනවා මව් කලාපය
පහසුව සඳහා හැඳින්නීමේ පහසු. ඒතර මට පාවිච්චි කරන්න ලේසි මේ වචනය. මව් කලාපයේ කියනකොට හැමතිස්සෙම ඒ හේතුව වෙච්ච ඍතුව නැත්තම් තේජෝ ධාතුව පිහිටි කලාපය. ඒ නිසා හටගත්ත අභිනව කලාපයේ දුහිතෘ කලාපය. ඒකෙත් තේජෝ ධාතුව තියෙනවා. ඒකේ සතර මහා ධාතුම තියෙනවා. මේකෙත් සතර මහා ධාතුම තියෙනවා. දැන් මෙතන වෙනස තමයි දැන් මවෙකින් දැන් මේ පහළ වෙන දෙවෙනි කලාපය මේ පළවෙනි කලාපේ පරිවර්තනයක් නෙවෙයි. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඉස්ගෙඩිය ගෙම්බ වෙනවනේ. ඉස්ගෙඩිය ගෙම්බෙක් වෙනකොට ඉස්ගෙඩියමනේ ගෙම්බ වෙලා තියෙන්නේ. පරමාර්ථ වශයෙන් ගත්තම මෙතන රූප කලාප වෙනස් වෙච්ච බව ඇත්ත. නමුත් සම්මුති වශයෙන් ගත්තම ඉස්ගෙඩියමයි ගෙම්බ වෙලා තියෙන්නේ. එහෙම පරිවර්තනයක් අවස්ථා පරිවර්තනයක් නෙවෙයි මේ අභිනව කලාපේ. ඒක අලුතෙන් මහට ගන්න කලාපයක්. මේකේ ආයුෂය හටගෙන නිරුද්ධ වෙනවා. මෙයාට වෙනම ආයුෂයක් තියෙනවා. මේ කලාපෙට වෙනම ආයුෂයක් තියෙනවා. මේක පැවැත්ම වෙනයි දුහිතෘ කලාපේ. ඒ වගේම දරුවෙක් අම්මගෙන් බිහි වෙනකොට අම්මගේ ශරීරයේ තුලින් තමයි දරුවා බිහි වෙන්නේ. ශරීරේම කොටසක් ලෙස දරුවා ඉන්නේ ඉස්සලා. නමුත් මෙතනදී මේ කලාපෙන් කැඩිලා ගිය කලාපයක් නෙවෙයි මේක. මේකෙන් කොටසක් කැඩිලා මේක උනා නෙවෙයි. සමහරලාට එකම කලාපයේ දෙකම රූපය විද්‍යාත්මකව ගත්තම රූප කොටස් දෙකක් බවට පත් වෙනවා. එහෙම එකක් නෙවෙයි මේක. මෙතන තියෙන්නේ මේ කලාපේ නිසා අලුතෙන්ම කලාපයක් හටගෙන තියෙනවා. මේක අභිනව කලාපයක්. ඔක ආහාර රූප වලටත් එහෙමයි. ඒක අභිනව කලාපයක්. දෙකේ විඛණ්ඩණය වෙලා ඒ කලාපේ දෙකට විඛණ්ඩණය වෙලා හැදෙන එකක් නෙවෙයි බැක්ටීරියා වගේ හැදෙන එකක් නෙවෙයි. තේරවාදයේ හැටියට අලුතෙන්මයි ඒ කලාප හටගන්නේ. ඊට පස්සේ මේ කලාපේ හටගන්න අවස්ථාව පිළිබඳව අපි දැනගන්නට ඕනේ. දැන් මව් කලාපේ සහ දුහිතෘ කලාපේ කියන දෙක ගත්තම මව් කලාපේ හටගන්නවා. මව් කලාපය අපි හිතමුකෝ මව් කලාපේ හටගත්තා. තිතියට පැමිණියා නිරෝධයට පත් වුණා. මෙතන ගත්තම අපි අටුවා ක්‍රමයට ගියොත් මෙතන අනුචිත්තක්ෂණ 1යි. මෙතන අනුචිත්තක්ෂණ 1යි. මෙතන තියෙන අනුචිත්තක්ෂණ 49යි. මේක 49යි. සාමාන්‍යයෙන් මේ කලාපයක් හටගෙන මේ කලාපය නිසා ඊළඟ දුහිතෘ මේක මව් කලාපය. මේ මව් කලාපය නිසා දුහිතෘ කලාපයක් හටගන්නේ දෙවන අනුචිත්තක්ෂණයේදී. يعني මෙතන දෙවෙනි අනුචිත්තක්ෂණය ලෙස ගත්තොත් මේක පළවෙනි අනුචිත්තක්ෂණය. සාමාන්‍යයෙන් දුහිතෘ කලාපය හටගන්නේ මෙන්න මේ ෂණයේදී. දෙවෙනි අනුචිත්තක්ෂණයේදී. මේක දුහිතෘ කලාපය. උදාහරණයකට ගන්න ප්‍රතිසන්ධි අවස්ථාව කොහොමද අපි ඒක විස්තර කරන්නේ. ප්‍රතිසන්ධි අවස්ථාවේදී හට ගන්නවා කර්මජ කලාප ටිකක්. ප්‍රතිසන්ධිසනේ තිතික්ෂණයට එනකොටම ඒ කර්මජ කලාපවල තේජෝ ධාතුවෙන් අලුත් ඍතු රූපයක් හට ගන්නවා. ඒ කියන්නේ දෙවැනි අනුචිත්තක්ෂණය වෙනකොට මේ ටික හට ගන්න හේතුව මොකද්ද? දෙවැනි අනුචිත්තක්ෂණය තමයි ප්‍රබලම අවස්ථාව රූපේ. රූපේ ප්‍රබලයි ස්ථිතියේදී. චිත්තේ නාමයේ ප්‍රබලයි උපාදේදී. මොකද හේතු අනන්තර සමනන්තර ආසේවනාදී ප්‍රත්‍ය ඔක්කොම ලැබෙන්නේ උපාදක්ෂණයෙන්. රූපයට තිතික්ෂණයේදී තමයි අර කියන තේජෝ ධාතුවෙන් ලැබෙන පැසවීමේ උපකාරය, ඕජා රූපයෙන් ලැබෙන උපකාරය, කර්මජ රූපවලින් ලැබෙන උපකාරය, සිතෙන් ලැබෙන උපකාරය, පච්චාජාත ප්‍රත්‍ය මේ සියල්ලම ලැබෙන්නේ තිතියට ආපු ගමන්. දැන් උපාදක්ෂණයේ වේගය මෙතන නතර වෙනවා. නමුත් තිතික්ෂණයේදී මේකේ බලය, මේකේ ශක්තිය එකපාර වැඩි වෙනවා. මොකද අතිරේක ශක්ති ටිකක් ලැබෙන නිසා. ඒක ඇන්දොත් එහෙම ඒ කියන්නේ ඒක වෙනමම සංකත ලක්ෂණේ උගන්නන හේතුඵල සම්බන්ධ පාඩමේදී මේක විශේෂයෙන් ඩයග්‍රෑම් සඳහලා කතා කරනවා. ඒ කියන්නේ උපාද වේගය මෙහෙම අඩු වෙලා ගිහිල්ලා මෙතනින් සිටියේ ඉඳලා මෙහෙම යන්නට ඕනේ. සිටියේ ඉඳලා ටික ටික ජරා මේක මේ විදිහට වක්‍රේන්නට හේතුව තමයි මේ ශක්තියේ ජරාවෙන් නිතරම පීඩාවටපත් වීම. එහෙම නැත්නම් මේ කෙලින් රේඛාවක් නිකේ ඉන්නේ. දැන් උදාහරණ ප්‍රවේගය ගත්තොත් එහෙම මොකද්ද අපි තොරණයක් ලෙස ගත්තොත් එහෙම ඒක ඒකාකාරී තොරණයක් නම් මෙහෙම යන්නේ. මේ විදිහට එන්නේ තොරණේ අඩු වෙනවා.
තොරණේ වැඩි වුණොත් මෙහෙම යන්නේ වක්‍රය මතක ඇති නේද එතකොට මේ පැත්තට අඩු වෙන්න හේතුව තමයි මේකේ වර්ධනය එන්න වර්ධනය වෙන ස්වභාවය අඩු වෙනවා වර්ධනය කියන්නේ ඒකේ ශක්තිය වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා ජරාවෙන් පීඩිත වෙච්ච නිසා ඊළඟට දිගටම ජරාවට ලක් නිසා මේ අඩු වෙන්නට ඕනේ නම මෙතන සිද්ධ වෙන්නේ මේක උපාදක්ෂණේ නම් මේ මෙතනදී එක පාට මෙයාගේ බලය වැඩිවීමකට භාජනය වෙනවා ඒ බලය වැඩි වෙන්නට හේතුව මෙහෙම යන්නේ නැතුව මෙතනදී වැඩි වෙන්නට හේතුව මේ අවස්ථාවේදී ස්ථಿತಿ අවස්ථාවේදී රූපයට ලැබෙනවා අතිරේක ප්‍රත්‍ය ටිකක් මොනවද ලැබෙන ප්‍රත්‍ය තේජෝ ධාතුවෙන් ලැබෙන ප්‍රත්‍ය ඕජා රූපයෙන් ලැබෙන ප්‍රත්‍ය ඊට පස්සේ කර්මජ රූප වලින් බබින් බබින ප්‍රත්‍ය විශේෂයෙන් ජීවිතේන්ද්‍රිය මේකෙදි බලපානෝ ඊළඟට සිතෙන් ලැබෙන ප්‍රත්‍ය එනිසා මේ ඊළඟ දෙවෙනි චිත්තක්ෂණේ වෙනකොට මෙයාගේ බලය එකපාරට වැඩි වෙනවා ඒ නමුත් ඒක වැඩි වුණත් නිතරම මෙයා ආපහු දුර්වල වේගින යනවා මොකද ජරාම නැවති අග්නිය නිසා ඒ නිසා සාමාන්‍යයෙන් නාමයක මෙහෙම නෙවෙයි මේ චාට් එක වැඩ කරන්නේ නාමයකදී මෙහෙම බලය වැඩි වෙලා එකපාරට ඒක එතනින්නම්ම දුර්වල වෙන පටන් ගන්නවා ඒ නිසා අමුතු වැඩිවීමක් වෙන්නේ නැහැ නාමයේ බලවත්කම උපරිම ලෙස පවතින උපාදක්ෂණයේ ඇතුළතදී රූපේදී ඒ බලවත් වීම වැඩි වෙනවා තිතික්ෂණයට එනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ තේරවාදයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ප්‍රබලම අවස්ථාවේදී තමයි රූප ඉපදීම කතා කරන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන්. ඇයි මෙතනදී රූප උපදවන්නේ නැත්තේ? රූප ඉපදීමේ හැකියාව නැද්ද මෙයාට? ඒ තමයි මම කියන්නේ doctrine of necessity මේක කතා කරන්නේ හැමතිස්සෙම දැන් උදාහරණයකට සමහරලාට ඔය සෛල ගැන හොත් කතා කරනකොට සමහර වෙලාවට පුළුවන් තරම් අපේ ශරීරයේ තියෙන සෛල කාර්යක්ෂමතාවයේ වැඩි ක්‍රමයට හැසිරෙන්නේ ඊට පස්සේ එකකින් කෘත්‍ය දෙකක් කරන්න පුළුවන් නම් අතිරේක සෛලයක් වැඩ කරන්නේ නැහැ අතිරේක සෛලයකට අවශ්‍ය නැහැ කෘත්‍ය දෙකම එකකින් සිද්ධ කරනවා ඒ සාමාන්‍ය පරිණාමයේ වෙච්ච දෙයක් ලෙස සාමාන්‍ය විද්‍යාඥයෝ කතා කරන දෙයක් ඒ වගේ තමයි ථේරවාදයේ ඇතුළෙත් සමහර දැන් උදාහරණයකට එකම චෛතසිකයකින් කෘත්‍ය කිහිපයක් සිද්ධ වෙනවා සමහර ලාවට ඒකට වෙනම චෛතසිකයක් අවස්ථවන්නේ නැහැ සමහර කෘත්‍යයන් සිද්ධ වීම සඳහා දැන් ස්මරණේ වගේ වගත්තර පස්සේ ස්මරණේ කියන්නේ සිහිය කියන එක සතිය සිහි කිරීම කියන ගත්තම සර්වස්තිවාදීන්ගේ හැටියට වෙනම චෛතසිකයක් තියෙනවා සතිය කියලා ඒක සර්වචිත්ත සාධාරණයි තේරවාදයේදී එහෙම නෑ ඒක වෙනම චෛතසික ගොඩකින් කරන කෘත්‍යයක් සිහි කිරීම කියන එක චිත්ත චෛතසික සමූහයකින් ඉතින් මේ විදිහට මේ ඒ වගේම ප්‍රබලම අවස්ථාවේදී තමයි සමහර කෘත්‍යයන් සිද්ධ වෙන්නේ ඒ නිසා ප්‍රබල අවස්ථාවක් තියෙනවා නම් මේ ධර්මයේහි ධර්මතා නියාමයක් ලෙස ප්‍රබල අවස්ථාවක් ඇතිකල්හි ඊට වඩා දුර්වල අවස්ථාවේදී රූප ඉපදවීමක් කරෙන්නේ නැහැ දැන් මේ කියන ප්‍රත්‍යයන් උදාහරණයකට අපි හිතමුකෝ මේ කියන ප්‍රත්‍ය හතර අවශ්‍යමද රූපයක පැවැත්මට නැහැ ඒ ප්‍රත්‍ය හතර නැතුවම රූපේ හට ගන්න පුළුවන් කියන්නේ රූපෙට පවතින්න පුළුවන් මේ කට්ටිය නැතුව රූපෙට පවතින්න පුළුවන් මේ කට්ටිය නැතුව ඒ කට්ටිය ලැබෙන්නේ තිතියේදී තිතියේදී ලැබෙනවා කියන්නේ යාට ඒ කට්ටිය නැතුව පවතින්නට පුළුවන් එහෙනම් බැරි වෙලා හරි මේ කට්ටිය නොලැබුණා නම් මෙතන තමයි රූපය බලවත්ම අවස්ථාව බවට පත් වෙන්නේ ඒත් රූපයට තව එකක් උපදවන්නට පුළුවන් එහෙමනම් උපාදීදී උපදවන්නට වෙනවා ඒ ධර්ම ටික ඒ නිසා ධර්මතාවයක් වශයෙන් මෙයාට බලවත්ම අවස්ථාවක් තියෙන නිසා බලවත්ම අවස්ථාවක් තියෙන නිසා මේ අවස්ථාවේදී රූප පොදුනවා මිසක් මෙතනදී රූප පොදවන්නේ නැහැ. ඒක තමයි doctrine of necessity. මෙසේ තිබෙන නිසා මෙසේ වන්නේ නැහැ. නියාමනය. ඒක තමයි ධර්මතා කියලා කියන්නේ. law. ඒ ලෝකයේ පිළිබඳ අද තියෙන දාර්ශනික ක්‍රම තුනෙන් එකක් තමයි මොකද artificial intelligence දෙවියෙක් විසින් නිර්මාණය කළා. දෙවෙනි එක තමයි මේක සියල්ල අහඹු සිදුවීමක් big bang theory එක වගේ. තුන්වෙනි එක තමයි doctrine of necessity මේක නියාම ධර්ම මත පදනම් වෙලා තියෙන. බුදුදහම වැටෙන්නේ මේ තුන්වෙනි කොටසට. නියාම ධර්ම මත පදනම් වෙච්ච එක. ඒ නිසා මෙතන හට ගන්න නැතුව මේ අවස්ථාවේදී මේක හට ගන්නවා. දැන් උදාහරණ කෙනෙක් අහන්න පුළුවන්. මේ අවිඥානික වස්තු වල මොකද වෙන්නේ? අවිඥානික වස්තු වල රූප වල සිතක් නැහැ. කර්මජ රූප නැහැ. ඕජා රූපේ බලපෑමක් නැහැ. තේජෝ ධාතුව තියෙනවා. ඒ නිසා රූපයක් ඉපදවන්නට තියෙන අවම සුදුසුකම තේජෝ ධාතුවේ උපකාරය ලැබීම. ඒ නිසා මృత කලෙබරේ තාමත් රූප හටගන්නේ. අවිඥානික වස්තුවල රූප හටගන්නේ. සවිඥානික වස්තුවල මේ අතිරේක ප්‍රත්‍ය හතරම තියෙනවා. ඒ නිසා විසුද්ධි මාර්ගයේ උදාහරණයේ දෙන්නේ තේජෝ ධාතුවේ ඍතුජ රූපවල પરම්පරාවේ කාල නිර්ණයක් නැහැ අවිඥානික වස්තුවලත්. එහෙමයි උදාහරණ දීලා තියෙන්නේ.
ඒක ටීකා විස්තර කරනවා අවිඥානික වස්තු වලත් මේක වෙනවන්නම් කර්ම ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය පච්චාජාත ප්‍රත්‍ය සහිත ඒ වචන වලින් කියන්නේ අවිඥානික මොකද අවිඥානික වස්තු වල කර්ම ප්‍රත්‍ය තියෙනවා කියන එක විශේෂයෙන් විස්තර කරනවා මේ වගේ ප්‍රත්‍ය අතිරේක ප්‍රත්‍ය සහිත නිසා අවිඥානික වස්තු වල ඍතුජ රූප වල પરම්පරාව දිකටම පැවතීම ගැන කතා කරන්න දෙයක් නැහැ පගේව ඉතරා ඉතරා ඒ කියන්නේ පගේව කියලා කියන්නේ කතාවකුත් නැහැ ඒක ඉතින් ඒ නිසා මෙතන දෙවැනි අනුචිත්තක්ෂණයේදී තමයි මේ රූපේ ඉපදවීම සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි අතිරේක ප්‍රත්‍ය ටිකක උපකාරය ලැබීම. ඊළඟට අපි ගත්තොත් එහෙම මේක අපි කතා කරේ පාළි අටුවාවේ තියෙන ක්‍රමය අනුව. මූල ටීකා මතක ඇති මූල ටීකා ආචාර්යින් වහන්සේ මීට වඩා වෙනස් අදහසක ඉන්නේ. ඒකේ හැටියට මුළු චිත්තක්ෂණයක්ම වැවෙනවා රූපේ හට ගැනීමට. ඊළඟට චිත්තක්ෂණ 49 මතක ඇති රූපේ අවශ්‍ය චිත්තක්ෂණ 16යි කියලා ගන්නෙ. එතන මුළු චිත්තක්ෂණයක් වැයෙනවා. උපාදේට චිත්තක්ෂණ එකක් වැයෙනවා බංගේට චිත්තක්ෂණ 14ක් යනවා. චිත්තක්ෂණ 14ක් යනවා තිතියට. ඒකෙදි මේක රූපේ ලෙස ගත්තොත් මේ දෙවැනි චිත්තක්ෂණේදී මුළු චිත්තක්ෂණේදී මේක 1 මේක 2. ඒ මුළු චිත්තක්ෂණේදීම තමයි රූපේ දණ්ඩ උපාද ඇති නිසා මේ දුහිතෘ කලාපය හටගන්නේ දෙවනි චිත්තක්ෂණේදී අනුචිත්තක්ෂණේදී නෙවෙයි මේ තමයි මූල ටීකා අදහස මේක මව් චිත්තක්ෂ මව් මව් කලාපය මේක දුහිතෘ කලාපය හරිනේ ඒ නිසා තමයි මම කිව්වේ අර పూర్ව සිත සමග හටගත් වස්තු රූපයේ හැමතිස්සෙම ඇසුරු කරනවා කියන ආචාර්ය වාදය විස්තර කරන්නට වෙන්නේ සාර්ථකව මේ මූල ටීකා මත ඉඳලා. ඒ නිසා මේ තමයි. ඒතොර අපි හැමදෙස්සෙම සලකන්නට ඕනේ තිතියට පැමිනිස්සණයම. ඒකයි මේ දෙකෙන්ම කියන අදහස. මේ අදහස අදහස් දෙකක්. නමුත් අපිට තියෙන මේකේ පොදු ගතිය මොකද්ද? පොදු ලක්ෂණය මේ ආචාර්ය වාද දෙකේම අටුවා වාදේ හා මූල ටීකා වාදේ. මේ දෙකේම පොදු ලක්ෂණය තමයි තිතියට පැමිනිස්සණයම රූපේ බලය වැඩි වෙනවා. මොකද අතිරේක ප්‍රත්‍ය ටිකක් මේ අවස්ථාවේදී ලැබෙනවා. ඒ නිසා රූපය තව රූපයක් උපදවනවා. ප්‍රබලම අවස්ථාවේදී එමනම් අපි මොන ඒ මොන වාදේ අපි අනුගමනය කරත් තිතියට පැමිනිස්සනේදිම රූප උපදවනවා කියන එක තමයි තේරවාදයේ තියෙන පොදු සිද්ධාන්තය ඊට පස්සේ තේරවාදී ඉගැන්වීම් වලට අනුව දැන් ඍතුජ කලාප වර්ග වලට අපි එනවා බලන්න පිටුව 10 ගියා දවසේ හෑන්ඩ් අවුට් එකම තමයි ඊළඟ දවසේ අලිත් හෑන්ඩ් අවුට් එකක් එයි ඍතුජ කලාප වර්ග හතරක් තියෙනවා ඍතුජ කලාප වර්ග අපි මතක ඇති කර්මජ කලාප කීයක් තිබුණද 9යි චිත්තජ කලාප 8යි නේද චිත්තජ කලාප 8ක් තිබුණා ඍතුජ කලාප 4යි ආහාරජ කලාප 2යි නේද කලාප වර්ග අඩු වෙනවා එතන ලේසි වෙනවා එන්නේ හැබැයි සම්තති වර්ග ඍතුජ සම්තති ආහාරජ සම්තති වැඩි වෙන වැඩි චිත්තජ සම්තියට වඩා ඒක ටිකක් සංකීර්ණයි කෙසේ නමුත් අපි කලාප වලට යමු ඍතුජ කලාප වර්ග 4යි වර්ග 4යි පළවෙනි එක තමයි ඍතුජ ඕජා අෂ්ටමකය. මේයි මේකට ඕජා අෂ්ටමකය කියන එකේ ඍතුජ කියලා දැම්මේ. ඕජා අෂ්ටමක තියෙනවා චිත්තජ. ඕජා අෂ්ටමක තියෙනවා ආහාරජ. නේද? ඒකට විශේෂයක් ලාන්න ඍතුජ කියලා දාලා තියෙනවා. දැන් උදාහරණයකට චක්කු සම්තතියට මම කියුවේනේ කර්මජ චක්කු සම්තතියක් කියලා. මොකද හේතුව? චක්කු සම්තතිය අනිවාර්යෙන් කර්මජයි. ඉතින් අනිවාර්යෙන් කර්මජ නම් ඒක ඉස්සරහින් දාන්න අවශ්‍ය නැහැ. දැන් ඔය සාමාන්‍යයෙන් අභිධර්ම සංග්‍රහය ඉගෙන ගන්නකොට අපි කියන්නේ අකුසල විපාක අ හේතුක කුසල විපාක. අ හේතුක අකුසල විපාක කියන්නේ නැහැ. ඒ හේතුව අකුසල විපාක සියල්ලක්ම අ හේතුකයි කියලා අපි දැනගන්නවා. හැබැයි කුසල විපාකේ ඉස්සරහට අපි කියනවා අ හේතුක කුසල විපාක. මොකද ස හේතුක කුසල විපාක තියෙන නිසා. ඒ විදිහට අර සාමාන්‍යයෙන් කර්මජ කලාප විතරක් තියෙනවා නම් අපි ඒක ඉස්සරහින් චිත්තජ දාන්න ඕනේ නැහැ. දැන් උදාහරණයකට මතක ඇති ඒ හෑන්ඩ් අවුට් එකේ වචී විඤ්ඤාත්තිය තියෙන කලාපයේ චිත්තජ කියලා හඳුන්වන්නේ නැහැ මම. ඒක ඉස්සරහින් වරහ නැතුව දාලා නැහැ. හේතුව මොකද? වචී විඤ්ඤාත්තිය තියෙනවම යනු ඒක චිත්තජ කලාපයක්. නේ වචී විඤ්ඤාත්ති සද්ද දශකය. වචී ශබ්ද දශකය. වචී විඤ්ඤාත්ති ශබ්ද ලහුතාදී ඒක ද්වාදස තේරසකය. නේද? ඒවලදී චිත්තජ කියලා දාන්නේ නැහැ. මොකද ඒක අනිවාර්යෙන් චිත්තජ නිසා. මේ මේකෙදී පළවෙනියම තියෙන ඕජාෂ්ඨමකය. ඕජාෂ්ඨමකය කියලා කියන්නේ මෙතන තියෙන රූප 8යි
මොනවද අවිනිබ්බෝග අට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා සුද්දාෂ්ටකයක් හට ගන්නවා ඊළඟට ඍතුජ ශබ්ද නවකය ඍතුජ ශබ්ද නවකය කියලා කියන්නේ ශබ්දයේ සහිතව හට ගන්නවා දැන් මේ අද් දෙක එකට ගැපුණාම ශබ්ද රූප සහිත රූප කලාප හට ගන්නවා ගස් දෙකක් එකට වැදුනම හෙනයක් ගහනකොට අකුණු කොට කොරු ගහනකොට නේ ගොරවනකොට හටගන්නේ මේ කියපු ඍතුජ ශබ්ද නවක. ඒවල සුද්දාස්සයකට අමතරව ශබ්ද රූපයත් පවතිනවා. ඊළඟට තියෙනවා ලහුතාදී ඍතුජ ලහුතාදී ඒකාදශකය. මෙතන ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුනක් තියෙනවානේ. ඒ රූප තුනට එකතු වෙන්නේ මෙතන 8යි 3යි මෙතන සාමාන්‍ය රූප 8යි මෙතන 8යි ශබ්දයයි මෙතන තියෙනවා 8යි ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප 3යි එතන 11යි එතන 9යි මෙතන 11යි මේක 8යි මේව සාමාන්‍යයෙන් හටගන්නේ මනුෂ්‍ය ශරීරවල සත්ත්ව ශරීරවල විතරයි මේ දෙක සත්ත්ව ශරීරවලත් තියෙනවා සත්ව නොවන ශරීරවලත් තියෙනවා ඊට පස්සේ එනවා ශබ්දයත් සමග හටගත්තොත් ඍතුජ ශබ්ද ලහුතාදී ద్వා දශකය සිංහලෙන් ලියන දැන් පාලියෙන් නම් දශකය එතකොට 8යි ශබ්දයයි මේ 3යි ලොකම 12යි ద్వා දශකය කියන්නේ 12 කියන එක මේ තමයි ඍතුජ කලාප සමූහය මේ ටිකේ දැන් අපි මේ කලාප ටික තම් යම් ක්‍රම වලට පොඩ්ඩක් එහාට මෙහාට බෙදලා බෙදලා කියන්නේ එහාට මෙහාට මේ පැත්තට මේ පැත්තට ඉගෙන හිතමු මේ කලාප හතර අපි නම් කරනවා 1 2 3 4 දැන් මේ කලාප සම්බන්ධයෙන් අපි විවරණයකට එනවා කොහොමද මේ කලාප අතර තියෙනවා අපි ගමු සජීවී කයවල ඇති කලාප ඒ කියන්නේ සත්ත්ව ශරීරවල තියෙන කලාප ගත්තම මේ කියන ඕජාෂ්ටමකය ශබ්ද නවකය ලහුතාදී ඒකාදශකය ලහුතාදී ඒකාදශකය හැම වෙන්නේ හොඳ ඍතුජ හැම මට්ටම් තියෙනකොට හොඳ සැප පහසු ඍතු වලට එහෙම ගියාම නේ සමහර ප්‍රදේශ වලට එහෙම ගියාම හරි සැහැල්ලුයි කියලා කියනවා ඊට පස්සේ ශබ්දයත් හට ගන්න කොට ඒ අවස්ථාවවලදී මේ ద్వාදශකය ඒ නිසා මේ හතරම 1 2 තුන හතර කියන හතරම සජීවී කයවල තියෙනවා ඊළඟට ගත්තොත් අජීවී කයවල අජීවී කියන්නේ සාක වගේ දේවල් අපි තෛරවාදයේ හැටියට කයවල පවතිනවා ගත්තම ඒවල අජීවී කයවල මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප කවදාවත් අජීවී කයවල හටේ හම් වෙන්නේ නැහැ මේක තෛරවාදයේ නියමයක් විඤ්ඤාති දෙක හම් වෙන්නෙත් නැහැ භාව රූප හම් වෙන්නෙත් නැහැ ඒ නිසා අජීවී කයවල තියෙන්නේ කලාප දෙකයි සියලුම කලාප ගත්තාම කලාප ඔක්කොම 23ක් තියෙනවා අපිට ඒ 23න් කලාප වර්ග දෙකයි අජීවී කයවල තියෙන්නේ ඒ තමයි ඕජාෂ්ටමකය ඒ වලින් සද්ද නිකුත් වෙනකොට එතනදී සද්ද නවකය හට ගන්නවා එතකොට තියෙන්නේ කීයද 1යි 2යි 1යි 2යි විතරයි එතන හිතන්න එපා මේ දෙක අජීවී කයවල විතරක් නෑ මේක සජීවී කයවලත් තියෙනවා සජීවී කයවල හතරම තියෙනවා අජීවී කාල පවතින්නේ මේ දෙක විතරයි ඊට පස්සේ තියෙනවා ලහුතාදී විකාර රූප සහිත කලාප කලාප ගත්තම එතන තියෙන ලහුතාදී විකාර පවතින්නේ 3යි 4යි හරිනේ 3 සහ 4 මේ දෙක පවතින්නේම සත්ත්ව ශරීරවල විතරයි හැබැයි හිතකර යහපත් පාරිසරික කලාප පවතිනකොට සාධක පවතින හොඳ ආහාර පාන අනුභව කරාට පස්සේ දැන් හොඳ ආහාර පාන අනුභව කරාම අපිට ඕජා රූපයේ දැන් මොකද ආහාරජ කලාප වල ලහුතාදී දෙක හම් වෙනවා ආහාරජ රූප පොදවල අර ඍතුව පරිවර්තනය වෙනකොට නේද පරිවර්ත අප කොනේ ආහාරජ ආහාර වල තියෙන ඍතු රූප පරිවර්තනය වෙනවනේ ශරීර කොටස් ලෙස ඒ අවස්ථාවලත් මේ ඍතු රූප පහළ වෙන්නට පුළුවන් විශේෂයෙන්ම මේ ඍතුජ මේ ලහුතාදී ඒවත් එක්ක ඍතු රූප පහළ වෙන්නට පුළුවන් ඒක විශේෂයෙන් දැනගන්න ආහාර නිසා ආහාරජ රූපත් හට ගන්නවා ආහාරවල තියෙන ඍතු රූප පරිවර්තනය වෙනවා අපේ ශරීර කොටස් ලෙස විශේෂයෙන් අපි කතා කරන්නේ
අර උතු භෝජනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ කියලා හොඳ පාරිසරික සාධක එහෙම තියෙනකොට අපේ ශරීරය හොඳට සැහැල්ලු භාවයට එහෙම පත් වෙන එක. හොඳට නාපු කරපු අවස්ථාවක් එහෙම තියෙන්නේ. සමහරලාට හොඳට සැහැල්ලු වෙලා පුදුම සැහැල්ලු ගතියක් හම්බවෙනවානේ. හැබැයි මේ ලහුතාදී පහළ වුණා කියලා ශරීරේ බර වෙනස් වෙනව නෙවෙයි. දැන් ඒ සැහැල්ලු වෙලාවක් ගිහලා බර මැන්නොත් බර තියෙනවා කිලෝ 80 ගාන 70 ගාන. ඒක අඩු වෙලා නැහැ. ඒක අපිට දැනෙන ක්‍රමයක්. ඒක අපිට දැනෙන ක්‍රමයක්. දැන් ලෙඩ වුණාට පස්සේ සමහරලාට සැහැල්ලු වෙන්න පුළුවන් කය ලෙඩ වෙලා හොඳ වුණාම ඇත්තටම බර ටිකක් අඩු වෙලා. සමහරට අර දරත ගතිය නැති වෙලා ආපහු එනකොට වෙනසක් දැනෙනවා. ඒකෙන් ශරීරයේ තියෙන පදාර්ථ ප්‍රමාණය අඩු, ඒ කියන්නේ සමහරවල් ලෙඩ වුණාම අඩු වෙලා වෙන්න පුළුවන්. සමහරට පදාර්ථ ප්‍රමාණය අඩු නොවිත් ඒ සැහැල්ලුව දැනෙනවා. විශේෂයෙන් අපිට දැන් මෙහෙම ඉන්නකොට හොඳ ආහාරයක් අනුභව කරන ආහාරයක් ගත්තම මේ පදාර්ථ වැඩි වෙන්නේ මෙහෙනනේ. බර වැඩි වෙන්නේ පැ ටිකක් පොඩ්ඩක් හරි. නමුත් සමහරට හොඳ සැහැල්ලුවක් දැනෙන අවස්ථාවක් තියෙනවා. බඩගින්න හිටියට. ඊට පස්සේ හොඳට නෑවා මෙහෙම හොඳට කය සැහැල්ලු වෙන අවස්ථාව. ඒතර මේවා බර අඩු වීමක් නෙමෙයි වෙන්නේ අපි ඔය මේ තරාදිය මනින බර අඩු වෙන්නේ නෑ. අපිට දැනෙන ක්‍රමයක් පහසුවෙන් මේ කය පරිහරණය කරන්න පුළුවන් හැකියාවක් එනවා. ඒකයි මේ ලහුතාදී තියෙන ලක්ෂණය. ඒ ලහුතාදී සම්බන්ධයෙන් අපි ආහාරජ රූප පාඩමේදී විශේෂයෙන් දීර්ඝව ඒ රූප ටික හඳුන්වනවා මම. ඊට පස්සේ ශබ්දයේ සහිත කලාප ගමු. ශබ්දයේ සහිත කලාප ගත්තම කලාප කීයක් තියෙනවද? කලාප දෙකයි. මොනවද? දෙකයි හතරයි. දෙක සහ හතර. මෙම කලාප දෙකම සත්ව ශරීරවල හට ගන්නවා. මේ කලාප මේ වර්ග දෙකම ශබ්ද ශරීර හට ගන්නවා. මේ කතා කරනකොට නෙවෙයි, අපි සමහර ශබ්ද ඇති කරනකොට ඇති වෙන කලාප. දැන් උදාහරණ අත්පුඩි එහෙම ගහනකොට නේද? ඒ වගේ අවස්ථා. ඔක්කාරය වගේ එනකොට එතන ඇති වෙන ශබ්ද. ඊට පස්සේ මේ පළවෙනි එක මේ දෙකම හට ගන්නවා. දෙකයි හතරයි හට ගන්නවා සත්ව ශරීරවල. දෙක අසත්ව ශරීරවල අජීවී ශරීරවල බෙර ගහනකොට හින ගහනකොට වගේ අවස්ථාවලදී හටගන්නේ මේ දෙක විතරයි. ඒකත් අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ. අපි හිතලා શબ્දයක් පිට කරනවා නම් උදාහරණෙද හිතලා පිට කරන શબ્ද තියෙනවනේ. සමහර ලාට අර මේ අඬනකොට එහෙම වගේ શબ્ද තියෙන. ඒවල විඤ්ඤාතතරට චිත්තජයි තමයි. චිත්තජයි. ඉතින් ඒ නිසා මේ අර ඔක්කාරේ වගේ අවස්ථාවක් එනකොට ඒ කියන්නේ එක පාට කන්ට්‍රෝල් නැතු ඒකත් මම මතකයි මම එහෙම චිත්තජලස අපි ගත්තනේ චිත්තජ වාසිය අපි ගත්තේ. ඉතින් ඒ වගේ අපි හිතමු දැන් අත්පුඩි එහෙම ගහන අවස්ථාවකදී එහෙම ඇති වෙන්නේ ඍතුජ කලාප. මේ තමයි සාමාන්‍යයෙන් ඍතුජ කලාප වර්ගීකරණය කිරීම. ඊළඟට අපි යනවා දැන් ඍතුජ සන්තත කියන මාතෘකාවට. ඍතුජ සන්තත ඍතුජ සන්තති ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. අනුපාදින්නක ඍතුජ සන්තති, උපාදින්නක ඍතුජ සන්තති, ඍතු සමාගමේ ඍතුජ සන්තති. මම හිතන බලන්න ඇති හෑන්ඩ් අවුට් එක කලින් දෙන්න පුළුවන් වෙච්ච නිසා. අනුපාදින්නක ඍතුජ සන්තති. අනුපාදින්නක ඍතුජ සන්තති කියලා කියන්නේ අජීවී වස්තුවල පවතින ඍතුජ සන්තති කියන එකයි. උපාදින්නක ඍතුජ සන්තති කියලා කියන්නේ සජීවී වස්තුවල පවතින ඍතුජ සන්තති කියන එකයි. ඍතු සමාගමේ ඍතුජ සන්තති කියලා කියන්නේ අපි ඊයේ කතා කරා වගේ සීත උෂ්ණ ආදී ඒ පාරිසරික සාධක ඇති කල්හි සවිඥානික වේවා අවිඥානික වේවා ඒ ශරීරවල හටගන්න ඍතුජ පරම්පරා අලුතෙන් හටගන්න ඍතුජ පරම්පරා මේ ටික දැන් මේකේ අනු බෙදීම් කිහිපයක් තියෙනවා. මේ අනුපාදින්නක ඍතුජ සන්තති කියන කොටස් දෙකකට බෙදෙනවා අපි. මේ කොටස් දෙකකට බෙදෙනවා. බලන්න පිටුව 11. පිටුව 11 පියන්. ඒක ලියන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා. 481. ඍතුජ සන්තතියක් කියන්නේ මොකද්ද? ඍතුජ කලාප පරම්පරාවක්. නේ? කලාපවල පරම්පරාවක්. ඒ කියන්නේ උදාහරණයකට දැන් අපි ගමු ආයකත් විස්තර කරන්න එපේ. මව් කලාපයෙන් දුහිතෘ කලාපයක් ඇති කරනවා. මව් කලාපයෙන් ඒ කියන්නේ උදාහරණයකට මව් කලාපේ මේක. මේකෙන් දුහිතෘ කලාපයක් ඇති කරා. මේ දුහිතෘ කලාපේ නැවත මව් කලාපයක් වෙනවා. ඒ නිසා ඒකෙන් ඇති කරනවා තවද ඍතුජ කලාපයක්. මේකත් දුහිතෘ කලාපයක්. මේකට අනුව මිනිපිරිය කියලා කියන්න පුළුවන්. එතකොට
ඒකත් නැවත මව් කලාපයක් වෙලා තව ඍජ කලාපයක් ඇති වෙනවා මේ විදිහට දිගින් දිගට මේ කලාපවල පැවැත්මක් තියෙනවා මේකට තමයි පරම්පරාවක් සම්තතියක් කියලා කියන්නේ ඍතුජ සම්තතිය එතකොට අනුපාදින්නක ඍතුජ සම්තති ගත්තම මේ අනුපාදින්නක ඍජු සම්තති පවතින අජීවී ලෝකයේ ඒ කියන්නේ ගස් වැල් වගේ පරිසරයේහි ඒ වගේම නැත්තම් ගෙවල් දොරවල් ආදී ලෙස සලකන මේ පරිසරයේ තමයි මේ අනුපාදින්නක ඍතුජ පරම්පරාවල් පවතින්නේ මේ කොටස් දෙකකට කඩනවා අපි ප්‍රදා පළවෙනි එක තමයි බලන්න 481 නම්බර 1ට යන්න රෝම ඉලක්කම් අනුපාදින්නක ඍජු සම්තති අනුව අජීවී ලෝකයේ පවතින ඍජු කලාප පරම්පරාවයි එම සම්තිතීහු දෙවදෑරුම් වෙති අනුපාදින්නක සාමාන්‍ය ඍතුජ සම්තති ඒ තමයි දැන් සාමාන්‍යයෙන් ගස් වැල් ගත්ත ගෙවල් දොරවල් ගත්ත පර්වත එහෙම ගත්තම ඒවල පවතින ඍජු සම්තති බොහෝ කල පවතිනවා සමහර ඒවා කල්පයේ දක්වා කල්ප අවසන් දැන් පෘථිවි එහෙම ගත්තම කල්පයක් පුරුල් එහෙ පවතිනවා ගහක් එහෙම ගත්තම ගොඩාක් අවුරුදු 100 ගණන් 200 ගණන් සමහර ඒවා දහස් ගණන් පවතින දැන් ශ්‍රීමා බෝධින් වහන්සේගේ කත්තක් තියෙනවානේ අවුරුදු 2000 ගණන් පැරණි මං කියන්නේ පැරණිම ගහ 5000ද 3000ද ලෝකෙ ඒ වගේ දහස් ගණනක දැනට හොයාගෙන තියෙනනේ දහස් ගණනක පැරණි 5000ද හොද මට මතකෙට ඒ වගේ පැරණි ගස් තියෙනවා ඊට පස්සේ මහා සමහර පර්වත එහෙම ගත්තම අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් පරණ ඒවා තියෙන්න පුළුවන් ඊට පස්සේ පෘථිවියක් හිම ගත්තම තේරවාදයට මුළු කල්පයක් මහා කල්පයක් එක විදිහට පවතිනවා. ඉතින් මේ විදිහට මේ ඍතුජ සම්තති සමහර ලෝක කල්ප ගණන් පවතිනවා. ඒතොර මේ ඍතුජ සම්තති ගොඩාක් කල් පවතිනවා. හැබැයි ඒ පවතින්නේ හිතකර පාරිසරික සාධක ඇති කලෙහි. ඍතු ප්‍රත්‍ය කියන එක යටතේ විස්තර කරනවා. විසුද්ධි මාර්ගයේ කියනවා ඍතු ප්‍රත්‍ය අනු යහපත් ඍතු ඇති කලෙහි රූප පරම්පරාව බොහෝ කල් පවතිනවා. අයහපත් ඍතු ඇති කලෙහි ඒක විනාශ වෙනවා. වැඩිකල් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඍතු ප්‍රත්‍ය කියන්නේ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙච්ච එක. ඒක හිතකර වෙන්න පුළුවන් අහිතකර වෙන්න පුළුවන්. දැන් හිමපාත සමයේදී හැම මලක් එහෙම තිබ්බොත් නේද? ඒක ඒ හිමට මෙයා වෙනවා. ගින්දරට එහෙම ලං කරොත් ඒක මැලවිලා යනවා. අපි අවුරශ්මියට දැම්මොත් මලක් එහෙම මැලවිලා යනවා. මේ විදිහට හිතකර සහ අහිතකර කියන දෙකම ඍතුජ රූප වලට බලපානවා. ඒ ඍතුජ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙච්ච රූප වලට කියනවා ඍතු ප්‍රත්‍ය කියලා. මතකද? ඒ ඍතුජ ඒ කියන්නේ සාමාන්‍ය ඍතුජ අනුපාදින්නක වල තියෙන සාමාන්‍ය ඍතුජ පරම්පරාව බොහෝ කල දිගින් දිගට පවතිනවා ඊළඟට බලන්න 1b රෝම ඉලක්කම් එකේ අනුපාදින්නක ශබ්ද සම්තති අනුපාදින්නක ශබ්ද සම්තති කියන එක ගත්තම මේක මේ විස්තරේ එන්නේ පුරාණ අටුවාවට අනුව මේක පාලි අටුවාවෙන් එතරම් පිළිගත් අදහසක් නෙවෙයි මොකද හේතුව අපි ගන්නවා අපි ශබ්ද රූපය අනිද්ද කතා කරනවා පොයේ දවසට පස්සේ දවසේ ඒ කියන්නේ මේ ශබ්දය හට ගන්නවා නම් යම් තැනක මොන හරි දෙකක් ගැටීමෙන් ශබ්දයක් හට ගන්නවා නම් ඒ ශබ්දය පාට ගන්න රූප කලාපය එතනම පවතිද්දී කනට අරමුණු වෙනවා කනට සංවේදී වෙනවා කියන එක තමයි පාලි අටුවා මතය නමුත් පුරාණ අටුවාට හැටි මේ ශබ්ද රූපයේ પરම්පරාව වශයෙන් පැමිණෙනවා අලුත් අලුත් රූප කලාප. ඒව රූප කල ශබ්දය ගමන් කරනවා නෙවෙයි තේරවාද හැටියට මෙතන තියෙනක නිසා තව ශබ්ද රූප කලාපයක්. තව කලාප හටගෙන හාත්පසට ශබ්ද රූප විහිදෙනවා. මේක පරමත්ත දීපිනියෙත් මේ අදහසේ තමයි ඉන්නේ. එතකොට මේ විදිහට මේක පැතිරෙනවා නම් මෙතනත් පවතිනවා ශබ්ද සම්තති. හැබැයි මේ ශබ්ද සම්තති සාමාන්‍යයෙන් අර දැන් හිතන්නකෝ ගස් දෙකක් එකට හැප්පුණාම කියලා ඒක ඇහෙන්න පුළුවන් ටිකක් දුර යනකම්. නමුත් ගහේ තියෙන මූලික ඍතුජ සම්තති හැම නෙවෙයි ඒක බොහෝ කල් පවතිනවා. මේක හැම නෙවෙයි ටික දුරක් ගිහිල්ලා නතර වෙනවා. ඒ නිසා පාලි අටුවාවේ ක්‍රමයට අපි විස්තරය කරන්න ගියොත් අපිට පහළ වෙනවා ලැබෙනවා තවත් ඍතුජ සම්තතියක්. ඒක තමයි ශබ්ද සම්තතිය. අනුපාදින්නක ඍතුජ වෙච්ච ශබ්ද සම්තතිය කියන එක. මේක පාලි අටුවාවේ හැටියට ඒ තියෙන ternaryම සෝත ප්‍රසාදයට සංවේදී වෙන නිසා මෙහෙම සම්තතියක් ගැන අපි කතා කරන්නේ නැත. ඒ නිසා මේ පුරාණ අටුවා ක්‍රමයේ හැටියට අපිට හම්බෙන තවත් ඍතුජ සම්තතියක් තමයි මේ ශබ්ද සම්තතිය. අනුපාදින්න පක්ෂයේ නිසා ඒක අපි ගන්නේ සාමාන්‍යයෙන් ගස්වැල් ආදී එකිනෙක හැපෙන කොට හටගන්න ශබ්ද සම්තතිය. ඒක වැඩි වෙලා පවතින්නේ යම් ප්‍රමාණයක් දුර ගිහිල්ලා ඒ සම්තතිය නතර වෙනවා. ඊළඟට මේ තමයි සම්තති වර්ග දෙක. උපාදින්නක සම්තති ගත්තම උපාදින්නක සම්තති ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. ඍතු ප්‍රත්‍ය ඍතුජ සම්තති, කර්ම ප්‍රත්‍ය ඍතුජ සම්තති, චිත්ත ප්‍රත්‍ය ඍතුජ සම්තති, ආහාර ප්‍රත්‍ය ඍතුජ සම්තති. මේ තමයි ප්‍රධාන
ඍතුජ සන්තති හතර. මේ කියන්නේ අපි වගේ ශරීරවල පවතින ඍතුජ සන්තති. එතකොට මේකේ චිත්ත ප්‍රත්‍ය ඍතුජ සන්තතිය කියන එක නැවත කොටස් දෙකකට බෙදලා. එතකොට සියලුම කොටස් පහයි. සියලුම කොටස් පහයි. ඍතු ප්‍රත්‍ය ඍතුජ සන්තතිය කියලා කියන්නේ අපේ ශරීරයේ පවතින ප්‍රධාන ඍතුජ රූප සමූහයේ පැවැත්ම පරම්පරාව. අපි කතා කරන්නේ ඒක මවාගෙන් පියාගෙන් එකතු වෙන කොටසක් තියෙනවා. ආහාර වලින් එකතු වෙන කොටසක් තියෙනවා. මෙන්න මේ පරම්පරාව ජීවත් වෙනකම් පවතින සමහරවිට මృతදේහයත් පවතින කාලයක්. ඒක අවුරුදු ගාණක් තියෙනවා. අපේ ආයුෂ කල්පේ විතරක් නෙමෙයි. ඊට එහාත් පවතින සමහරවිට අවුරුදු 100ක් 200ක් ඒ පවතින. දැන් සමහර අර අයිස් වල එහෙම මැරිච්ච මිනිස්සුන්ගේ ශරීර නේද? තියෙනවනේ. බොහෝ කල් අර සමහර තෙරුන් වහන්සේලාගේ ශරීර තාම තියෙනවා කියලා තියෙනවා නේද? ඒක අපි සමහර ස්වාමීන් වහන්සේලාගේ ශරීරත් තාම දැන් බුරු මෙහෙම සමහර ශරීර එහෙම අර මමි වගේ තියලා තියෙනවා. ආරක්ෂාවෙන් සමහර පිළිගත් ස්වාමීන් වහන්සේලා. ඉතින් ගොඩාක් කාලේ කළු පාට වෙලා ඒක දිගටම පවතිනවා. දැන් ඊජිප්තුවේ මමීස් වල එහෙම නේ සමහර ශරීර කොටස් තාම ආරක්ෂා වෙලා පවතිනවා. අයිස් වල එහෙම මැරිච්ච මිනිස්සුන්ගේ ඒවා මං හිතන අවුරුදු 100 ගණන් දහස් ගණන් වෙනස් වෙන්නේ නැතුව අයිස් අස්සේ තියෙන අවස්ථා තියෙනවා. බොහෝ කල් පවතින අවස්ථා තියෙනවා. ඉතින් ඒ විදිහට පාදින්නක ශරීරයේ තියෙන ඍතුජ පරම්පරාව ජීවත් වෙන තාක් කල් පවතිනවා. මේ ඍතුජ පුරුපු ටික අපේ ප්‍රධාන ආහාරය මැරිලත් සම කාලයක් පවතිනවා. හිතකර පරිසර සාධක ඇති ගල්ලි බොහෝ කල් මේ රූප ටික පවතිනවා. දැන් අපි උනත් ජීවත් වෙලා ඉන්නකොට ගින්නක් ගාවට කියලා ගින්නක් අස්සලා දැම්මොත් මේක සම්පූර්ණයෙන් දිය වෙලා විනාශ වෙලා මියනවා. ඒ නිසා අපිට උනත් අපේ ජීවත් වෙලා ඉන්නකොටත් අහිතකර සාධක ආපු ගම මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා උපාදින්නක ශරීරයේ ඒකට කියන්නේ ඍතුප්‍රත්‍ය ඍතුජ. ඇයි ඍතුප්‍රත්‍ය ඍතුජ කියලා කියන්නේ හේතුව දැන් මේ අනුපාදින්නක ශරීරෙත් පවතින ඍතුප්‍රත්‍ය ඍතුජමයි. ඍතුප්‍රත්‍ය ඍතුජ කියන එකේ තේරුම තමයි දැන් මේ මව් කලාපෙන් දුහිතෘ කලාපයක් හට ගන්නවනේ. ඒ හටගන්න මව් ඒ හටගන්න හේතු වෙන මව් කලාපය ඍතුජ රූපයක් නම් ඒක ඍතුජ රූපයක් නම් ඒකෙන් හටගන්නේ ඒකේ තේජෝ ධාතුවෙන් හටගන්නේ නැවත ඍතුජ රූපයක්. එතන මේකෙන් හටගන්නේ නැවත ඍතුජ රූපයක්. මේ විදිහට ගත්තම මේ પરම්පරාවට කියන ඍතුප්‍රත්‍ය ඍතුජ සම්තතිය. ඍතුප්‍රත්‍ය ඍතුජ. ඒ කියන්නේ මේක මූල ආරම්භය හැවිලා තියෙන ඍතුජ රූපයකින්මයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේකේ ආරම්භය ඇතුද? ඔව් මේකේ ආරම්භය ඍතුජ රූපයක් වෙන්නේ නැත්නම් මේක ඍතුජ රූප කියලා කියන්න එපා. මේකේ ආරම්භය ඍතුජ රූපයක්. ඒ නමුත් අර යම් කිසි දැන් ගත්ත ආහාරයේ කිස් වෙනකොට කිස් ලෙසට පරිවර්තනය වෙලා මේක තැම්පත් වෙන්න එපා. එතකොට තමයි පළවෙනි කෙස් પરම්පරාව කියලා ගන්නට ඕනේ. ඒ නිසා මේ පළවෙනි දර කේක් එක අපි ගත්තේ. කේක් එක හැදෙනකොට කේක් එක බවට පත් වෙනකොට තමයි අපි පළවෙනි પરම්පරාව කියලා ගත්තා. නමුත් මේ પરම්පරාව ඊට කලිනුත් තිබිලා තියෙනවා. සීනි පිටිලස තිබිලා තින්නේ තේරුතු પરම්පරාවක්මයි. එතකොට ඒ අර පවතින ක්‍රමය වෙනස් වෙලා විශේෂයෙන් අන්තර් කලාපීය සම්බන්ධය වෙනස් වෙලා මෙන්න මේ විදිහට යම් ක්‍රමයකට මේක සකස් වෙනවා. එතකොට තමයි අපි පළවෙනි ඍතුජ પરම්පරාව ලෙස අර්ථකථනය කරන්නේ. එත එහෙම නැත්නම් මෙතනින් කෙලින්ම හටගත්තා කියලා හට ගත්තොත් අපිට බලන්න වෙනවා මේ පරපුරේ ආරම්භය කොහිද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මෙතන ඊට කලින් ඍතුජ රූපයක් තියෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. මේ කතා කරන්නේ මොනවා හරි වස්තුවක් අරගත්තම කෙස් වගේ එකක් ගත්තම ආහාරජයේ තිබිච්ච ඍතුජ પરම්පරාව මේ ඍතුජ රූප තියෙනවා. ඒ ටික කෙස් බවට පරිවර්තන වෙනකොට ඒක තමයි මව් කලාපයේ ලෙසත් කරගෙන තියෙන්නේ. මේ කියන්නේ ඍතුප්‍රත්‍ය ඍතුජ પરම්පරාව. මේකේ කාල නිර්ණයක් දක්වලා නැත. විසුද්ධි මාර්ගය කියන්නේ අනුපාදින්නක එකෙහි කාල නිර්ණයක් නැත. ටීකාය පවසිනවා අනුපාදින්නකෙහි කාල නිර්ණයක් නැත්නම් උපාදින්නක ගැන කවර කතාවද? මොකද හේතුව අනුපාදින්න ඍතුජ ප්‍රූපයට ලැබෙන තේජෝ ධාතුව විතරයි උපාදින්නකයට කර්ම ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය සහ සිතෙන් ලැබෙන පච්චාජාත ප්‍රත්‍යපව ලැබෙන කල්හි. ඊට පස්සේ මේ තමයි ඍතුප්‍රත්‍ය ඍතුජ પરම්පරාව. අපි ලියමුකෝ. ඍතුජ සම්තති. මේක තනිකරම ඍතුප්‍රත්‍ය ඍතුජමයි. ඍතුප්‍රත්‍ය ඍතුජ ඒකේ කොටස් දෙකකට කැඩෙනවා සාමාන්‍ය සහ ශබ්ද. ශබ්ද પરම්පරාව. ඊළඟට එනවා කර්ම ප්‍රත්‍ය ඍතුජ. මොකද කර්ම ප්‍රත්‍ය ඍතුජ කියලා කියන්නේ? මේ මව් කලාපය කර්මජ කලාපයක් ඍතුජ කලාපයක් නෙවෙයි කර්මය නිසා හටගත් එකක්. මව් කලාපය කර්මජයි. මේකේ තියෙන තේජෝ ධාතුව නිසා ඍතුජ රූපයක් හටගන්නේ. ඒකේ තේජෝ ධාතුව නිසා තව ඍතුජ රූපයක් හටගන්නවා. ඒකේ තේජෝ ධාතුව නිසා තව ඍතුජ රූපයක්. ඔය විදිහට දිගින් දිකට යනවා. මේ වෙන පාටකින් කර්මජ කලාපය අපි කළු පාටින් අඳින්.
තේජෝ ධාතු රතු පාටින් තියෙනවා. ඒක කර්මජ කලාපය. මේ විදිහට මේ පරපුර විසුද්ධි මාර්ගයේ දක්වනවා කොහොමද ඒක ලියන්නේ? ඒකට අපි යන් පිටුව 12ට යන්. පිටුව 12 B. මේ මව් කලාපය අනුව තමයි මේ ප්‍රෙදීම් කරලා තින්නේ. B. කර්ම ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන සම්තතිය අනුව කර්මජ කලාපවල තේජෝ ධාතු නිසා හටගත් ඍතුජ රූප පරම්පරාවයි. හරිනේ ඒක අපි කෙලින්ම බලමු ඊළඟ පිටුවට යන්න. ඊළඟ පිටුව කියන්නේ 13 පිටුව. 13 පිටුවේ උඩම තියෙනවානේ වාක්‍ය දෙක. මෙලෙසට කර්ම ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන සම්තති පරම්පරා හතරක් හෝ පහක් තරම් කල් පවතී. ඈට් ෆුට්නෝට් 12 බලන්න. විසුද්ධි මාර්ගය. කම්මපච්චේ උතු සමුට්ඨානං නාම කම්මපච්චේ උතු කර්ම ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන යනු කර්මජ තේජෝ ධාතු ඨානප්පත්තා ස්ථිතියට පැමිණි කර්මජ තේජෝ ධාතුව උතු සමුට්ඨානං ඕජා අට්ඨමකං සමුට්ඨාපේති මේ තේජෝ ධාතුව නිසා ඍතු සමුට්ඨාන ඒ කියන්නේ ඍතුජ රූපයක් වෙච්ච ඕජා අෂ්ටමකයක් උපදවනවා ඕජා ඒක ඕජා අෂ්ටමකයක් වෙන්න පුළුවන් ලහුතාදී තියෙන්නත් පුළුවන් ඕජා අෂ්ටමකය ඒක කන්ඩිෂන් මත තීරණය වෙන්නේ ඔන්න ඕජා අෂ්ටමකයක් ඉපැද්දුවා ඊට පස්සේ මොකද වෙන්නේ తత్రాపి ఉతు అన్యం ఓజాష్టమక ఏకే ఉతు ఋతువ తవత్ ఓజాష్టమక ఉపద్దవన తరు దేకై ఏవం చతస్సోవా పంచవా పవత్తియో గటేతి ఆ మే విధియట మెతన హతరక్ హో పహక్ మే పరంపరా పవతిన దెన్ మే గత్తొత్ ఎహమ 1 2 3 ఈలంగట తవ ఏకక్ గత్తొత్ 4 సమహార వేలవల్ట సమహార విట మెతన පහ හතරක් හෝ පහක් උපද්දවන මේ තමයි සාමාන්‍යයෙන් පවතින ක්‍රමය හතරක් හෝ පහක් පරම්පරාව ඝට්ටණය කරනවා ඊට පස්සේ ආවම එනවා දැන් මේ මේ මෙතනින් එහාට යන්නේ නැහැ මේ පරම්පරාව මෙතනින් එහාට පවතින්නේ නැහැ එහෙම තමයි ගන්න මම ඒක තමයි නැවත ඒක මේ කන්ෆර්ම් කරන්න බැලුවේ ඒකේ තියෙන හතරක් හෝ පහක් ඝට්ටනවා දැන් මෙතනින් ඉඳන් හතර ගත්තොත් එහෙම මෙතනින් සා මේක වෙන්නට ඕනේ. ඒක පැවතින්නේ ඒකං අඤ්ඤං ඒවං චතස්සෝ. ඒ නිසා එබදු හතරක්නේ. 1 2 3 4 හෝ 5යි. හරිනේ? ඒවං චතස්සෝවා පංචවා ගටේති. ඒ නිසා ඒක 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 තාලික විමසන්නට ඕනේ. මේකත් එකද හතර ගත්තේ මේක නැතුවද කියලා. හරිනේ? මට පේන්නේ මේක දැන් ඒක හම් වෙනවා අපි දැන් චිත්තප්පච්චේ උතුජේනකොට ද්වේ වා තයෝ වා. ඒක නැතුව තමයි කියලා තමයි හැංගෙන්නේ. ඊට පස්සේ කම්මපත්තේ උචුජ ඔයිට වඩා යන්නේ නැත මේක සාමාන්‍යයෙන් 5යි පවතින්නේ. එතකොට දැන් දැන් මේ ක්‍රමයෙන් පේනවායි දැන් ඔන්න ඊට පස්සේ නෝ අපි මොකෝ අවසානටම අපි. ඒක චිත්තපච්චේ උතුජ කියලා එකක් තියෙනවා. ඒක අපි ලියමු කළු නිල් පාට. නෑ කළු පාට ලියමු. චිත්තපච්චේ උතුජ චිත්තප්‍රත්‍ය උතුජ කියන්නේ මං හිතන්නේ දැන් තේරෙන්න ඕනේ මේ වාක්‍ය කියනකොට චිත්තප්‍රත්‍ය උතුජ කියලා කියන්නේ චිත්තජ කලාපයක තියෙන තේජෝ ධාතුව චිත්තජ කලාපය කියන තේජෝ ධාතුව තවත් ඍතුජ රූපයක් උපද්දවනවා ඒක තවත් එකක් මේක දෙකක් හෝ තුනක් දේවා තයෝවා දෙකක් හෝ තුනක් සමහර විට තමයි තුන ඒක අනිවාර්ය නෑ ඒක සමහර විට දෙකක් හෝ තුනක් પરම්පරාව ඇති කරනවා ඊට එහා යන්නේ නැහැ කියලා කියනවා දැන් මෙතනදී පොඩි වෙනසක් අපිට කරන්නට තියෙනවා චිත්තප්‍රත්‍ය උච්චුද කියන එකත් නැවත කොටස් දෙකකට බෙදෙනවා අපි හරි ඒකත් මම දන්නවා සාමාන්‍ය සහ ශබ්ද සාමාන්‍ය සහ ශබ්ද එක ගන්නේ මහා අටුවා ණය ක්‍රමයෙන් එතකොට සාමාන්‍ය එක ගත්තම දැන් මෙතන සාමාන්‍යයෙන් දක්වලා තියෙන්නේ දෙකක් හෝ තුනක් පමණයි. නමුත් අපි සමහර තැන්වල අපි කතා කරා මතකද දන්නේ නැහැ. කෙල සොටු වගේ දේවල්, සොටු දියර වගේ ඒවා චිත්තජ වශයෙන් හටගෙන නේද? එළියට ගියාට පස්සේ ඍතුජ වශයෙන් පවතිනවා කියලා. එතනදී මම සමහරලාට කිව්වා එතනදී චිත්තජ සහ ඍතුජ දෙකම හට ගන්නවා. එළියට ගියාම ඍතුජ විතරක් පවතිනවා. නමුත් ඒක මම අර මේ තාර්කික සාර්ථක විස්තරයක් කරන අර්ථයෙන් ඒක ඉදිරිපත් කරේ. ඒ වෙලාවේ දෙකම පවතිනවා එළියට යනකොට ඍතුජ විතරක් ඉතිරි වෙනවා. චිත්තජ නැහැ කියලා. නමුත් ඇත්තටම පොත්වල පවතින්නේ ඍතුජ චිත්තජ પરම්පරාවක් ලෙස පැවතිලා ශරීරයෙන් එළියට ගියාට පස්සේ ඒක ඍතුජ પરම්පරාවක් ලෙස පවතිනවා කියලා. එතකොට ඒකේ හැටියට මේ කියන විසුද්ධි මාර්ගය කියන වාක්‍ය
ටිකක් විමසන්නට වෙනවා. ඒකේ හැටියට දෙකක් හෝ තුනක් ඊට එහා යන්නේ නැහැ. නමුත් සමහර තැන්වලදී අපි හිතමුකෝ කඳුළු වගේ දෙයක් චිත්තජව හටගෙන ඒක එළියට ආවට පස්සේ ගොඩක් වෙලා තියෙනවනේ කඳුළු. කඳුළු ටික එකතු කරන්න පුළුවන් අපිට. නේද? ඒක ඍතුජ ලෙස පවතින්නේ. එතකොට ඒකෙන් ගම්ම වෙන එකක් තමයි ඒක විමසන්නට ඕනේ. ආ ඒකෙන් ගම්ම වෙන එකක් තමයි මේ චිත්තජ පරම්පරාව දෙකට තුනට වඩා පවතිනවා. චිත්ත ප්‍රත්‍ය ඍතුජ පරම්පරාව ඒ විස්තර කරලා දෙනවා. අපි උදාහරණ ගත්තම අපි කතා කරා එතනදී ද්‍රව්‍ය පහක් මොනවද? සොටු දියර, කඳුළු, දහඩිය, කෙල සහ ශුක්‍ර ධාතුව. මේ හතරම පහම චිත්ත ප්‍රත්‍ය වශයෙන් ඇවිල්ලා ශරීරයෙන් බැහැරට යනකොට එහෙම නැත්නම් ශුක්‍ර ධාතුව නම් ලිංගේන්ද්‍රියට ඇතුළත් වෙනකොට එතනින් පස්සේ ඒක ඍතුජ කලාප බවට පත් වෙනවා. එතකොට ඒකේ හැටියට චිත්ත ප්‍රත්‍ය ඍතුජමයි ඒකත්. ඒක පවතින චිත්ත ප්‍රත්‍ය ඍතුජ ලෙස පවතිනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසයේදී අපි තේරවාදයේ හැටියට චිත්ත ප්‍රත්‍ය වශයෙන් ඇවිල්ලා එළියට ගියාම ඒක ඍතුජ වෙනවා කියලා කිව්වා. එතකොට ඒ තැන්වලදී චිත්ත ප්‍රත්‍ය ඍතුජ පරම්පරාව දෙක තුනක් නෙවෙයි බොහෝ කල් පවතින ආකාරයක්. දැන් අපි හිතමු කෙලටියක් ගැහුවා කියලා. නේද? බුලත් කෙලටියක් ගැහුවොත් එහෙම එක තියෙනවනේ මේ පාරාය. ඒ රතු පාට නම් ඉතින් ඒ බුලත් වල ඍතුජම තමයි රතු පාට වෙච්ච එක. නමුත් ඒක ගොඩක් වෙලා ගොඩක් දවස් තියෙනවනේ මේ කෙලටි. ඉතින් ඒ නිසා එතකොට චිත්ත ප්‍රත්‍ය ඍතුජ කියන එක්කෝ එක විස්තර කරන්නට වෙනවා. මේ ක්‍රමයේ බැලලා හිටියොත් අපිට කියන්න වෙන්නේ ඒ වෙලාවේ කෙලහෙම හටගන්නකොට චිත්ත ප්‍රත්‍යනොත් හටගන්නවා ඍතුජිකුත් හටගන්නවා. එළියට යනකොට ඍතුජික විතරයි ඉතිරි වෙන්නේ. චිත්ත ප්‍රත්‍යික නතර වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්නට වෙනවා චිත්ත ප්‍රත්‍ය ඍතුජ පරම්පරා වර්ග දෙකක් තියෙනවා. මේ කියපු එක මතට ආවනම් මේක මොකද්ද කියලා. මේ කවරක්ද කියලා. මේක කවරක්ද? එළියට ගියාම විතරක් ඇයි එහෙනම් ගොඩක් වෙලා පවතින්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා තමයි අර අහා කලින් තැන්වලදී මම උගන්වනකොට කිව්වේ කෙල හටගන්නකොට චිත්ත ප්‍රත්‍යෙන් ඍතුජත් හටගන්නවා චිත්තජත් හටගන්නවා. එළියට යනකොට ඍතුජ විතරයි යන්නේ කියලට හේතුව මේකයි. හේතුව මේ වගේ න්‍යායක් විසුද්ධි මාර්ගයේ දක්වලා තිබීම නිසා. ඒ කියන්නේ උදාහරණයට බලන්න ෆුට්නෝට් එක 13 වෙනි පිටුවේ 13 ෆුට්නෝට් එක 13 වෙනි එකේ අදෝලිපිය 13 චිත්ත පච්චේ උතු සමුට්ටානං නාම නවනු චිත්ත සමුට්ටාන උතු සිත නිසා හටගත් ඍතුව ඨානප්පත්තෝ ස්ථිතියට පැමිණියේ අඤ්ඤං ඕජාට්ඨමකං සමුට්ටාපේති. අන්න තවයක් උපදවනවා. ඒවං ද්වේවා තිස්සෝවා පවත්තියෝ ගටේති. එසේ දෙකක් හෝ තුනක් තමයි මේක ඝට්ටණය කරන්නේ. අනේ ඉතින් ඒ නිසා මෙතන විමසිය යුතු කරුණක් තියෙනවා. ඊළඟට ඒ විදිහටම ගත්තම මහා අටුවාවේ ක්‍රමය හැටියට ශබ්දයේ ගමන් කරනවා නම් ශබ්දය හටගත්තා මෙතන කතා කරාට පස්සේ මෙතනින් කවුරු හරි කෙනෙක් කතා කරනකොට මේ හටගන්න ශබ්දය පරම්පරා වශයෙන් හාත්පසට විහිදෙනවා නම් අපි දන්නවා ශබ්දය චිත්තජයි නේද? කතා කරන ශබ්දය චිත්තජයි. ඒ චිත්තජ ශබ්දය එළියට පරම්පරා වශයෙන් යනවා කියලා සැලකුවොත් එතකොට චිත්තප්පච්චය ඍතු සමුට්ටාන ශබ්ද පරම්පරාවක් තියෙනවා. ඒ වගේම අපි කිව්වා ඒ ඝට්ටනේ සිද්ධ වෙනකොට ඍතුජිටිකුත් හටගන්නවා. ඍතුජිටිකුත් හටගන්නවා චිත්තජිටිකුත් හටගන්නවා. මොකද හේතුව ඒක ඍතුජ ඝට්ටනයක් තියෙන නිසා එතන. ඍතුජ රූප ඝට්ටනයක් තියෙන නිසා. එහෙම ගත්තොත් එහෙම චිත්තජිටික එතනම නිරුද්ධ වෙනවා. ඍතුජිටික තමයි ඉදිරියට යන්නේ කියන එක අපිට කියන්න. ඒ කියන්නේ චිත්තජ ශබ්දයෙන් පරම්පරා දෙකක් හටගන්නවා. ඍතුජ ශබ්දය දිගින් දිකට යනවා. එහෙම ගත්තම මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවංකව කිව්වොත් එහෙම පොත්වල තියෙන විදිහට සඳහන් කරලා තියෙන්නේ චිත්ත ප්‍රත්‍ය රූප ටික ශරීරයෙන් බැහැරට යනකොට චිත්තද රූප ශරීරයෙන් බැහැරට පරම්පරාව යනකොට චිත්තප්පච්චේ උතු සමුට්ඨාන ලෙස පවතිනවා කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේක හැමතිස්සෙම පළවෙනි මව් කලාපය අඩුවේ නම දීලා තියෙන. එහෙනම් මේක චිත්තජ පරම්පරාවකින් හටගත් ඍතුජ පරම්පරාවක් ලෙසයි පොත්වල විස්තර කරලා තියෙන්නේ. එතකොට ගැටලුව මතුවෙනවා මෙතන කියපු පරම්පරා දෙක හෝ තුන යනු කවරක්ද කියලා. ඒකේ එක තැනක තියෙනවා ටීකාවේ සමහර විශේෂ අවස්ථාවලදී වෙනස් වෙනස් ලෙස පවතින්න පුළුවන් කියලා ආචාර මතයක් තියෙනවා. බොහෝ පරම්පරා පවතින්නට පුළුවන් කියන එක. නමුත් ඒක දැන් සාමාන්‍ය මේක තමයි අපිට හම්බ වෙන ප්‍රධාන නිර්වචනය. සදිස පරම්පරා ලෙස. ඊළඟට එන එක තමයි ඍතුපත්‍ය ආහාර සමුට්ටාන. එතනදි වෙන්නේ මොකද්ද? ආහාරජ කලාප ටිකක් කලාපයක තියෙන තේජෝ ධාතුව නිසා ඍතුජ රූප හට ගන්නවා.
ඒක නිසා නැවතර තුදූප ලෙස මෙහෙම දිගින් දිගට මේක යනවා මේ પરම්පරාව 10ක් හෝ 12ක් මේක සමහර විට මේක 10 11 12 මේ දෙක සමහර විටක ලෙස 10ක් හෝ 12ක් પરම්පරා ඝට්ටණය වෙනවා ඒ තමයි ආහාරජ කලාපයක දින තේජෝ ධාතුවෙන් හටගන්න પરම්පරාව වෙනස් ආහාර පත්‍ය ඍතු සමුට්ටාන කම සම්පූර්ණ වෙනස් ආ සමා වෙනව ආහාර පත්‍ය ඍතු සමුට්ටා බොහොම පිං වැරදුනා ඒක ආහාර පත්‍ය ඍතු සමුට්ටා आहार प्रचुर समुट्टन आहारज कलापेक तेजुदाति मेक हटगिन मेतमय ऋतुज संतति मेतन पहा वर्ग एकाई दिखाई तुनाई हतराई पहाय मेतन दिखाई हताई इन अवसान विन्नी ऋतु समागमे ऋतु संतति इतना ये कथा करा वगेम परंपरा तुनाई तीन बाह्य ऋतु निशा हटगन व शरीर ही ऋतुदूटिका ऋतु समुट्टन गेला एक तेजोधातु हटगन वा තව එක එකට කර ඍතු ප්‍රත්‍ය කියලා ඒකේ තේජෝ ධාතුෙන් තවයක් හට ගන්නවා ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ටාන එතනින් එහාට ඝට්ටණය වෙන්නේ ඒකේ પરම්පරා තුනයි පවතින්නේ මේ විදිහට ගත්තම මේක එක සම්තතියයි මේ ගණනට ගත්තම සම්තති වර්ග 8ක් තියෙනවා ඍතුජ සම්තති දැන් මේක ගත්තට පස්සේ දැන් මේක ඍතු ප්‍රත්‍ය ඍතුජ ඒකේ තියෙන්නේ සම්තති වර්ග 3යි දැන් මේකේ බොහෝ කල් පවතිනවා ශබ්ද සම්තතියක් බාහිර ශබ්ද වල ගත්තම යම් දුරක් ගිහින් අතර වෙන්නට ඕනේ මහාටුවා හැටියට ඊට පස්සේ කර්මප්‍රත්‍ය මේක අපි පොඩ්ඩක් පැත්තකට දමු කර්මප්‍රත්‍ය ඍතු සන්තති ගත්තම සන්තති 4යි හෝ 5යි තියෙන්නේ චිත්තප්‍රත්‍ය ඍතු සන්තති 2යි හෝ 3යි තියෙන්නේ ආහාරප්‍රත්‍ය ඍතු සන්තති 10යි හෝ 12යි ඍතු සමුට්ඨාන ඍතු සන්තති 2යි හෝ 3යි දැන් බලන්න අපි විස්තර කරනකොට අභිධර්මයේදී අපි දහමන ඉගෙන ගන්න ක්‍රමයේදී කොහොමද අපි මේක විස්තර කරන්නේ ඉස්සල්ලාම අපි කියනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී प्रतिसंधि चित्त क्षण तुना भवांग सिते क्षण तुनाई बहुमो दिगड़ दिगड़ विस्तर वेण इट पास्ते मेक अपकी फलविनी चित्तक्षने कर्मज कलाप हटगण ये कर्मज कलाप हेमाणु चित्तक्षने हटगण एवागे इट पास मे कलापे टितियट पेमीन कोट मे अवस्था विधि मे अवस्था विधि मे ऋतुज रूपया उपद्यवन मे ऋतुज परंपरावट मुखद कि अन्वी कर्मय निशा कम पच्चे ऋतुज मेक पवती परंपरा हतराई हो पहाय इतना मेक परंपरा हतराखो पहाग्य नतरवेन्टोनी इवागे भवांग सितेंग उपद्यवन चित्तज चित्तज रूपया ये चित्तज रूपे निशा तेजो धातु हटगण ये तेजो धातु एक तृतीय हटगण तेजो धातु मेतन दी एक पवती परंपरा दिखाई हो तुनाई खम पच्चे ऋतु परंपरा पवती हतराई हो पहाय आहार गत्त के लिए मे वेला आहार गत्तम आहारज रूपया एक हटगण ऋतुज रूपया ये ऋतुज रूप पवती परंपरा दहाय हो दोलहाय दे क्रमेट ने अभी विस्तरकराने रूप प्रवृत्ति मलगिय शरीर एक ऋतुज रूप वितरायनी मे क्रमेट वितरक ग्याम कर्मज रूप नतिवेन्नटोनी चित्तज रूप नतिवेन टोनी आहारज रूप नतिवेन टोनी इतर पवती ऋतुज रूप वितराई अवसान आहारज रूप नतिवनाट पसे एयिंग अटगत ऋतुज रूप परंपरा पवतीोने चित्तक्षण परंपरा दहाय हो दुलाय अवसान खर्मज रूपलिम हटगत तेजो धातु पवती ऋतुज रूप पवतीोने परंपरा हतराय हो पहाय अवसान चित्तज रूप निशा हटगत ऋतुज रूप पवतीोने परंपरा दिखाय हो तुनाय नमूत अपे मृत शरीर मीट वडा पवती नद मास गणम औवृद गणम पवती नहम नांग मेतन थियंडोने तव विशेष रूप वर्ग ऋतु प्रत्यय ऋतुज रूपटिक मे ऋतु प्रत्यय ऋतुज रूपटिक मेतन कथा विन्न है ये ऋतु प्रत्यय ऋतुज रूपटिक एनि सातमाय प्रकाश करे मेक मवगेन पियागेकुवेन आहार वलिंग एकत्वेन बुहोकल पवतीन ऋतुज रूप परंपरा वक मे सत्व शरीर वल पवती युतुई एहम नतिनाम मियायामत समगम उपरिम चित्त परंपरा दहायकिं दोलहकिं रूपटिक अवसान वेन्नट ओने अवसान आहारज रूपेन हटगत्त ऋतुज रूप परंपराव अवसान विय युतुयि एनिसायि वेनम मे ऋतु प्रत्यय ऋतुर कियन अपे प्रधान रूप कोटस टिक प्रधान रूपय ऋतु प्रत्यय ऋतुज वचनेन अर्थकथनय करन्नट यदुयि
නිසා ඒ ඍතුද රූප සම්තතිය නැත්නම් සමහර කෙනෙක්ට හැංගෙන්නට පුළුවන් මේ ඍතු ප්‍රත්‍ය ඍතුද සම්තතියක් අපි රූප ප්‍රවෘත්ති ක්‍රමයේදී අභිධර්ම සංග්‍රහ ඉගෙන ගත්තාට එන්න පුළුවන් එහෙම එක කතා කරන්නේ අපි කියලා. එහෙම එක කතා නොකළොත් අපිට වෙන ප්‍රශ්නයක් වෙන ගැටලුවක් මතුවෙනවා කොහොමද මෘත කලේවරයක් දිගින් දිගටම පවතින්නේ කියන එක. ඒ නිසා මෙන්න මේ කියන තොරතුරු ටික තමයි ඍතුද සම්තතියෙන් අපිට ලබා දෙන්න ඕන ඍතුද සම්තතිය ඔක්කොම ගත්තාම මෙතන අටක් තියෙනවා. මේක හැබැයි මේ ශබ්ද සම්තතිය කියන එක පාලි අටුවා ක්‍රමයට හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්තති ගාන වෙනස් වෙන්නට පුළුවන්. සම්තති ගාන ස්ථිර නැහැ. කලාප ගාන ස්ථිරම 23යි. සම්තති ගානේ සංඛ්‍යාව වෙනස් වෙන්නට පුළුවන්. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ආහාරජ සම්තති ඉවර කරාම සියලු සම්තති ගාන අපි සංඛ්‍යා ගණනය කරමු ඒ ක්‍රමවේදවල හැටියට. ඒ නිසා අද දවසේදී අපි කතා කරේ ඍතුජ කලාප වර්ග 4යි. ඒ කලාප සම්බන්ධයෙන් නානා ක්‍රම වලට අපි බැලුවා. ඊට පස්සේ ඍතුජ සම්තති ගත්තම සම්තති 8ක් අපි කතා කරා. ඍතුජ කලාප 4ක් සහ ඍතුජ සම්තති 8ක් සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම ඍතුජ කලාප වල තියෙන, ඒ කියන්නේ කලාපයක් කියන එක ගැනත් අපි විශේෂ ලක්ෂණ පෙන්නුම් කරා. මේකේ හැමතිස්සෙම හේතුව පවතින්නේ තවත් කලාපයකයි. ඒ නිසා මේක විශේෂයෙන්ම හේතුඵල සම්බන්ධය තේරුම් ගන්නට උපකාරී වෙනවා. අපගේ ශරීරයේහි පවතින ප්‍රධාන රූප කොටස ඍතුජ රූප පරම්පරාව නිසා සකස්ලා තියෙන එකට ඍතුප්‍රත්‍ය ඍතුජ කියලා කියනවා. ඉතින් ඒවත් හේතුවක් නිසා හටගන්න දේවල්. නමුත් ඒකේ පරම්පරාව අපේ ශරීරයේ දිරලා ගියාට පස්සෙත් වෙන ක්‍රමයකින් පවතිනවා. ඒක මම ඍතුජ රූප විශ්ලේෂණය කියන පාඩමේදී විශේෂයෙන් සාකච්ඡාවට ගන්නවා. ඉතින් සරේ මලමිනියක රූප පිටට පවතිනවනේ. ඔව්. ඒක අපිට ගන්න බැරි සමාගමේ ප්‍රතිසම්පති විදියට يعني ඒක බාහිර දේ රූපවත් ඍතු සමාගමේ ඍතුජ සම්තති කියන්නේ සොයනස මේ බාහිර ආවනං ඍතු ටිකක් ඒක අපේ ශරීරයේ හටගන්න අර අලුතෙන් හටගන්න රූප ටික. මේක සීත උෂ්ණ වගේ වැඩි ලැබෙන ටිකක්. එහෙම නැත්නම් ඒක මේ ප්‍රධාන ශරීරයේ තියෙන හරාත්මක දේ නෙවෙයි. ඒ කියන්නේ කෙනෙක්ට ගේන්න පුළුවන් තර්කයක් නැවත නැවත බාහිර ඍතු එන නිසා හැමතිස්සෙම දෙක 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 යනවද කියලා. නමුත් ඒ ඍතු සමාගමේ ඍතු කියන එක උදාහරණයකට බලන්න ඒක අපි විස්තර කරන්නේ ඒක ඉන්නේ පිටුව 15 දෙකටම තියෙනවා ඒක පිටුව 15ට යන්කු පිටුව 15 ෆුට්නෝට් එක 16 බලන්න ඒකෙදී ධම්මසංගණේ අටුවාට උතුතෝ සමුට්ඨිතං සුද්ධාෂ්ටකං උතු සමුට්ඨාන තාම තස්මින් උතු අඤ්ඤං අට්ඨමා සමුත්තාපේති ඍතුව නිසා හටගත්ත සුද්ධාෂ්ටකේ උතු සමුට්ඨාන කියනවා ඒ ඍතුව නිසා හට තවත් සුද්ධාෂ්ටකයක් හටගන්නවා ඉදං උතුපච්චයන් නාම තස්මින් උතු අඤ්ඤං අට්ඨමකං අට්ඨකං සමුත්තාපේති ඒකෙන් තවත් අෂ්ටමකයක් හදගන්න ඉදං උතුපච්චේ උතු සමුට්ඨාන එවන් තිස්සෝ සම්තතියෝ ගටේතුන් සක්කෝති න තතෝ පරං එතනින් එහාට යන්නේ නැත එතකොට මේකෙදි බලන්න මූල ටීකා විස්තර කරනවා සීතේවා උන්නේ කිස්මින්චි උතුම්මි සමාගතේ තතෝ සුද්ධාත්තකං උපජ්ජති මේ කතා කරන්නේ අර සීත පරිසරයකට උෂ්ණ පරිසරයකට ගියාම අපේ ශරීරයට දැනෙන වෙනස එහෙම නැතු මේ හරාත්මක දේ නෙවෙයි තස්සසෝ උතු සමුට්ටානං ဒုတိယස සුද්ධාෂ්ටකස් සුද්ධට්ටකස්ස උතු සමුට්ටානික පටිබන්ධකස්ස සෝ ඒව පුරිමෝ උතුපච්චයෝ තතියම් පන සුද්ධට්ටකං පුරිම උතු සහායේන උතුනා නිබ්බත්තත්තා පුබ්බේ උත්තනායන උතුපච්චය උතු සමුට්ටානති උත්තං මේ අර වචන ඒ කියන්නේ වචන විග්‍රහය ඒවම යම් පුරිමෝ තිස් උතු තිස්සෝ සම්තතියෝ ගටේති මුල් ඍතුව ඍතු මේ પરම්පරා තුනක් හරි ගස්සනවා තතෝ පරං අඤ්ඤං උතු සමාගේ අඤ්ඤං සම්තතිය තවත් ඍතුවක් එනකොට අඤ්ඤ ඍතුවක් එනවා තතෝච අඤ්ඤේන අඤ්ඤන්ති එවම් පවත්ති දට්ටබ්බා මෙලෙස තමයි මේක දිගින් දිගට පවතින්නේ තදේතං සීතුණ්ණානං අප්ප බහුභාවේ තං සම්පස්සස්ස අචිරපවත්තියා චිරපවත්තියාච වේදිදම්බා මේ කතා කරන්නේ අර අපි ඒසි කාමරයකට ගියාම අවුරශ්මියට ගියාම ඇතිවෙන වෙනස ඒක ප්‍රධාන හරය වුණොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි අපේ ශාරීරික උෂ්ණත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නට වෙනවා දැන් අපේ තියෙන මුළු ශරීරයේ එක සීත කාමරයේ සීත ඍතුව නිසා හටගන්න එක නම් මේ પરම්පරාවෙන් විස්තර කරන්න ගියොත් උදාහරණයකට එයා කන්ඩිෂන් එක 16 දානකොට අපේ ශරීරයත් 16 හෝ 17 වගේ වෙන්නට ඕනේ. ඒක විස්තර කරනකොට මේක විස්තර වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මේකේ තියෙනවා වෙනම හරාත්මක ගතියක්. ඒ නිසා මේක මම සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ විස්තර කරන්නේ මේක අපේ ශරීරය නම් මේකේ ප්‍රධාන ඍතු ටිකක් හරාත්මකව තියෙනවා. හරිනේ? ඒකට අලුතෙන් ආවම මේ වගේ අලුත් සියුම් પરම්පරා ටිකක් හටගන්නේ මේ ඍතු සමාගමේ ඍතු ප්‍රත්‍ය කියන එක කොහෙන්ද අපි ගන්නේ දල්හිකරණේ කොහෙන්ද මේ තොරතුරු ගන්න කියන එකට ඒකට යන්න පිටුව 12 ෆුට්නෝට් 11
උතුපච්චේ උතු සමුට්ඨානං නාම ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා කියන්නේ උතු සමුට්ඨානා තේජෝ ධාතු ඍතුව නිසා හටගත් තේජෝ ධාතු කියන්නේ තේජ ඍතුජ තේජෝ ධාතුව තානප්පත්තා ස්ථිතියට පැමිණියා පැමිණියේ අඤ්ඤං ඕජා අෂ්ටමකං සමුත්තාපේති සමුට්ඨාපේති තවත් ඕජා අෂ්ටමකයක් ඍතුජ කලාපයක් හට ගන්නවා తత్రాపితు అన్యంతి ఏ ఉత్రవత్ తవత్ అష్టమకయక్ లెస ఏవన్ దీగంపి అద్దున అద్ధానం బహో కాలయక్ అనుపాంది అనుపాదిన్న పక్కే తత్వాపి అజీవ శరీరవలత్ ఉతు సమట్టానం పవత్తియేవ బహో కాలయక్ అజీవి శరీరవలత్ మే విధిర దిగిన్ దిగట పవత్ర మేకే స్కాల నియమయక్ నే పరంపరా కొచ్చరద్ద కిల నే ఏక తమ మమ కివే ఏ ఋతువ హటగన్నే ఆహార నిసా మౌ పస్సేన్ ఏ వెన మాపుటిక අර කారణාටිකෙන් හටගන්න ගහක් නම් පොළවෙන් ආපු අර කලින් බීජයෙන් ආපු ඒ කොටස් ටිකෙන් හරිනේ ඊට පස්සේ විසුද්ධි මාර්ග ටීකාය මේ කොහොමද විස්තර කරන්නේ දීගම්පි අද්ධානං දස ద్వාදස වාරේති අඤ්ඤස්ස වුත්ත පරිච්ඡේදතෝ දීගම්පි කාලං දැන් අපි කියවනේ පංච පහක් හෝ හයක් 14ක් හෝ පහක් දෙකක් හෝ තුනක් 10ක් හෝ 12ක් ඒ වගේ කියවනේ චිත්තප්පච්චේ ඍතු වලට දෙකක් හෝ තුනක් කම්මප්පච්චේ ඍතු වලට 4ක් හෝ 5ක් ආහාර ප්‍රත්‍ය ඍතු වලට 10ක් හෝ 12ක්. ඒ කියපු කාල වලට වඩා බොහෝ කල් කියන එකයි මේගේ දීර්ඝ කාලයක් කියලා අර්ථකථනය කරේ. උතුහි ඍතුව වනාහි සභාග සම්තති වශයෙන් ලද්දපච්චයන්. සම තමන්ට සභාග වශයෙන් ප්‍රත්‍ය උපකාර ලැබෙන කල්හි ලැබුවා වූ එක චිරතරම්පි කාලං. බොහෝ කාලයක්. සදිසාකාරං රූපපවත්තින් సంతානේති. තමාහා සමාන වෙච්ච රූප પરම්පරාව දිගින් දිගට පවත්නෝ. సంతානේති. ఉపాదిన్నక నిస్సేన వినా ఏ කියන්නේ కర్మయే ఉపకారేను తొరవ ఉపాదిన్నక කියලා කියන්නේ එතන కర్మే ఏ నిస్్రేను తొరవ මේක దిగిన్ దిగట పవతినో అజీ వస్తులක් పగేవ ఇతరతః ఏ කියන්නේ ఉపాదిన్నక ఏకే గన ఉపాదిన్నక నిస్సేన వినా కర్మజ రూపవలిన్ తొరవత్ అనుపాదిన్నక ప్రక్షేణ අපි කතා කරේනේ అజీవ వస్తువల అను కర్మజ రూపవలిన్ తొరవత్ මේක పవతునවත් పగేవ ఇతరతః ඒ කියන්නේ උපාදින්නක ශරීර ගැන කවර කතාවද තේනාහ ඒ නිසා කිව්වා අනුපාදින්නක පක්කේ තත්වාපි ති අනුපාදින්නක පැත්තේයි කියලා මේක විස්තර කරා තත්වාපි ඒ කියන්නේ අනුපාදින්නක යහිත් දීර්ඝව පවතිනවා කර්මජ රූපවල උපකාරයේ සහිත උපාදින්නක ශරීර ගැන කවර කතාවද මංශ මිනිමුත්ත කේශ ලෝම නක චම්ම කිල තිලක ආදී වශයෙන් ජීවමාන ශරීරේ අඤ්ඤත්ත මත කලේවර ආදී වශයෙන් ඇති අදිප්පහයෝ මෙතන අනුපාදින්නක පක්ෂය කියලා ගත්තම අපිට හම් වෙනවා ওই බාහිර රූප ඒ වගේම මංශ විනිර්මුක්ත කෙස් ලොම් ආදියත් කෙලින්ම ඍතුජනේ හරිනේ ඒවත් මෙතන අනුපාදින්නක තත්ත්වේ දාලා තියෙන මృత ශරීරයත් අරගෙන තියෙන. එතකොට ජීවත් වෙලා ඉන්න කොට ගැන කතාවක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ කියන પરම්පරාව මේ කියන પરම්පරාව කම්මප්පච්චේ ඍතුත් නෙවෙයි. චිත්ත ප්‍රත්‍ය ඍතුත් නෙවෙයි. ආහාර ප්‍රත්‍ය ඍතුත් නෙවෙයි. ඍතු සමාගමේ ඍතුත් නෙවෙයි. ඒකේ දෙකයි තුනයි. මේ ටීකාවේ කියනවා අනිත් කියපු කාලවලට වඩා මොකද්ද? 2 3 4 5 10 12 ඒ වලට වඩා මේක දීර්ඝ කාලයක් සදිසාකාරව පවතිනවා. මෙන්න මේ කියන තැන තමයි අපිට හම්බ වෙන්නේ මේ අපේ හරාත්මක ඍතුජ රූප ටික අපිට හම්බ වෙන තැන. හරිනේ? ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඍතුජ රූප ටික වෙනම ඍතුජ රූප ටික. ඒක එකතු වෙන්නේ දෙමව්පියන්ගෙන් සහ ආහාරවලින්. ඒක අපි ආහාරවලින් එකතු වෙන එක ගැන අනිත් දවසේ ආහාරජ පාඩමේදී කතා කරමු. පැහැදිලි නේද? හරි. අවසරයි ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්තේ වැරදිද දන්නේ නැහැ සමා වෙන්න. දැන් මිනිස්සෙක් චුත වෙන්න ආසන්න වල චුති සිත්තට චිත්තක්ෂණ 17කට ඉස්සෙල්ලා කර්මජ රූප හැදෙන එක නැති වෙනව නේද සර්? ස්වාමීන් වහන්සේ. හරි හරි. එතකොට චුත වෙන අවස්ථාව වෙනකොට කර්මජ රූප නැහැ නේ? චුත චුති චුතේ චුතියත් එක්ක කර්මජ රූප අවසන් වෙනවා. එතකොට මල මృత ශරීරයක කර්ම ප්‍රත්‍ය උතුජ රූප තියෙන්න බෑ නේද? බෑ බෑ බෑ. ඒකේ පවතින උතු සමුට්ටාන උතුයි උතු සමාගමේ ඍතුයි. එච්චරයි පවතින්න පුළුවන්. පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සන්නයි මෑණියෝ. ස්වාමීන් වහන්සේ දැන් එක එක પરම්පරාවල් වල එක එක දැන් චිත්තද પરම්පරාවල් දෙපාර්ත් પરම්පරාව දෙකක් හෝ තුනක් අනික් પરම්පරාවල් හතරක් හෝ පහක් එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒකට මොකක්ද හේතුව ඒවයේ මොකක් හරි ශක්තිය මේකක් ඒක ඉතින් ඒ එහෙම තමයි ඉතින් කියන්නේ මේ වල බලවත්කම නිර්වචනය කරලා තියෙන ඒ ක්‍රමයට කර්මජ රූප වලට වඩා මේක හැටියට ඕජා රූපය බලවත් නේද? පේන හැටියනේ.
ආහාරජ රූපේ නේද? ආහාරජ රූපේ තේජෝ ධාතුවෙන් 10ක් 12ක් බොහෝ කල් පවතින. දෙවියන්ගේ බොහෝ කල් තියෙන. චිත්තජ රූපේ කියන්නේ සමහර බලවත් නැහැ කියන එකද? චිත්තජ රූප ඊතරම් බලවත් නැහැ වගේ. ඔව්. එහෙම තමයි හැඟෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි සාන්නස් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කියන්න තරක. සාන්නසි ඊයේ කතා කරපු රූප මේ ඍතුජ වලදී කතා කරපු කම්ම්‍ය ප්‍රත්‍ය ඍතුජ ප්‍රත්‍ය කියන ඩෙෆිනිෂන් එකයි අද කතා කරන සංදති වල ඩෙෆිනිෂන් එක වෙනස් වෙනස් මම ඒක අවසානයේ අනිත් දවසේ දෙන්නම්. ඒකත් මම ලියුවේ නෑ නේද? දීලා නෑ නේ. මම අර ඉංග්‍රීසි එකෙන් ලියලා තියෙන්නේ. ඒක මම දෙන්නම් ඒ ඩෙෆිනිෂන් එක. ඒක තනිකර වෙනස්. දැන් කම්මප්පච්චේ ඍතු දෙකුවම කට්ටියට දැන් අර්ථ කීපයක් තියෙන්න පුළුවන්. මොකද්ද ඍතු ප්‍රත්‍ය ඍතු කිව්වම? ඍතු සමුට්ටාන ඍතු කියලා කිව්වා. නේද? ඍතු sorry ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ටාන කියලා කිව්වා. ඒක ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ටාන කියලා අතන කියපුව එකයි මෙතන කියපුව එකයි දෙකක්. ඒ වෙනස මම ලියලා දෙන්නම්. හරි ගැස්සලා දෙන්න. ඒක මේ එකපාර උත්තර දෙන්න අමාරුයි. ඒක අර කරපු ඔක්කොම ටික එක ටික ලිස්ට් ඩවුන් කරන්න එපේ. ඒ ඍතු ප්‍රත්‍ය කිව්වම වෙනස් අර්ථයක එක තැන් වල දීලා තිනවා. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ටාන කිව්වම වෙනස් අර්ථයක දීලා තිනවා. ඒ ටික මම පිළිවෙලට හරි ගැස්සලා දෙන්න. ඒ තැන් වලදී ගන්න ඕන අර්ථ මොනවද කියලා. ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට සචේතනිකව අපි ශබ්දය ඇති කරන අවස්ථා තියෙනවා. දැන් අත්පුඩි ගහනවා වගේ තැන් වලදී අපි චේතනාවක් එක්ක තමයි සංකල්පයක් යම් දෙයක් කඩනවා වගේ දර කැල්ලක් කඩනකොට වගේ ශබ්දය ඇති වෙනකොට එතනත් සිතින් යම් කිසි මේ ඒක තමයි ඒ වගේ શબ્ද වලට අපි කියනවා ඍතු චිත්ත ප්‍රත්‍ය ඍතුජ මතකද නැහැ චිත්ත ප්‍රත්‍ය ඍතුජ කියන එකේ අර්ථ තුනක් මන් දුන්නා චිත්ත ප්‍රත්‍ය ඍතුජ කියන එකක් තමයි චිත්තජ પરම්පරාවක තේජෝ ධාතුවෙන් හටගන්න ඍතුජ රූප මේ එකක් මේ අද කතා කරපු එක ඊට පස්සේ චිත්ත ප්‍රත්‍ය ඍතුජ අභිඥාවෙන් මවන රූප ටික සේ පරමද්දීපණි හැටියට අර වගේ සචේතනිකව ශබ්ද ඇති කරන අප්පුඩි ගැසීම් වගේ ඒකෙත් සිතේ බලපෑම නිසා ඒකට චිත්ත ප්‍රත්‍ය ඍතුජ කියන්නට පුළුවන්. නමුත් ඒවා අර දැන් චිත්තජ කියන සංඛ්‍යාවට යන්නේ නැහැ. චිත්තජ රූපයකින් හටගත් එකක් නෙවෙයි. ඒක තාම ඍතුජ රූපම ඝට්ටනයක් ලෙසයි හරි සලකන්නට වෙන්නේ. හැබැයි එතන තව පොඩි වෙනසක් තියෙනවා. දැන් දර කැල්ලක් කඩනවට වඩා දැන් අප්පුඩියක් ගහනකොට චිත්ත කිරිය වායෝ ධාතුව මෙතන පවතිනවා. ඒ නිසා ඒ ඝට්ටනේදී චිත්තජ රූප ඝට්ටනයකුත් නැතුව නෙවෙයි. එතන යම් ඝට්ටනයක් තියෙනවා. ඒ නිසා තමයි ඒකට වෙනම නමක් දීලා තියෙන චිත්තප්‍රත්‍ය ඍතුජ කියලා. හරිද? බෙරයක් ගහන එකට නෑ. බෙරයක් ගහනකොට උදාහරණයකට ඒ දැන් බෙරේ අතෙන් බෙරේ ගහනකොට ඒ සද්දෙ එන්නට ඕනේ. කෝටුවකින් එහෙම ගහනකොට බෙරේකට කෙලින්ම ඍතුජ ඝට්ටනයක් තියෙන. ඒක වර්ධන ක්‍රමයේ තමයි සද්ද වෙනස් කරන්නේ. අත්පුඩියක් එහෙම ගහනකොට චිත්ත කිරිය වායු ධාතුව තියෙනවනේ මේක හරහා. එනිසා මේ ඝට්ටණයට ඒකත් දායක වෙලා තියෙනවා. නමුත් චිත්තජ ඒක තාම චිත්තජ શબ્දයක් නිසා අර්ථකථනය කරලා නැහැ. ඒක තියෙන්නේ ඍතුජ શબ્දයක්මයි. නමුත් සිතේ බලපෑම ලොකුවට තියෙනවා එතන. නමුත් චිත්තජ શબ્දයක් එන්නේ මේ උගුර ආශ්‍රිතව සද්ද නිපදවනකොට. මේ උගුර මුඛය ආශ්‍රිතයෙන් සද්ද නිපදවනකොට තමයි තේරවාදී හැටියට චිත්තජ શબ્ද කියන සංඛ්‍යාවට අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ චිත්ත ප්‍රත්‍ය ඍතුජ කියලා මේකත් හඳුන්වපු අවස්ථාවක් තියෙනවා. මේ මෙතන අපි කතා කරේ සන්තති ගැනනේ. මම ඒ ටික ඒ වචනවල තියෙන ඒ තැන්වල තියෙන නානා විස්තර අපි අවසානයේ කතා කරමු එහෙම උනොත් මොන වගේ තැන්වලද ඒ අර්ථය අවිල තියෙන්නේ කියලා. හොඳයි හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි ප්‍රශ්නයක් වුණා. අහන්න අහන්න. මේ අස්ථාහාර කියනකොට දැන් චක්ක සංපස්සේ ඥාන සංපස්සේ ඒ විදිහට ගත්තොත් ඒ ආයතන කොහොමද ඒක ආහාර වශයෙන් කියන්නේ මේ අරමුණු චේතන අනුවද? ඒ කියන්නේ ඔය අහන්නේ පස්සේ ආහාර තියෙනවා නේද? කබලිකාර පස්සේ මනෝ සංකේතන විඥානණි ආහාර කිව්න්නේ. හ්ම් හ්ම්. එතනදී පස්සේ කියන ආහාර يعني පස්සේ ආහාර යන්නේ පස්සේ කියන්නේ මං තේරුම් ගත්තා විදිහට චක්කු සංපස්සය සෝත සංපස්සය ගන්න එතන ආහාර කියන ඩෙෆිනිෂන් එකට යන ආහාර කියලා කියන්නේ ප්‍රත්‍ය කියන එකයි. ප්‍රබල ප්‍රත්‍ය කියන එකයි. ඔය සූවිසි ප්‍රත්‍යයෙන් වැඩිපුරම ප්‍රත්‍යශක්තිය තියෙන ආහාර ප්‍රත්‍ය. ආහාර කියලා කියන්නේ ප්‍රත්‍යමයි. පච්චුප්පන්නං ආහාර තීති ආහාරු. ආහාර නෑ ආහාර පච්චේ කියන්නේම ප්‍රත්‍ය ප්‍රත්‍ය කියන එකමයි. ද පච්චේ කියන්නේ ප්‍රත්‍යනේ ආහාර ප්‍රත්‍ය කියලා අපි කියනවනේ සාමාන්‍ය පට්ටන්. ආහාර කියන්නේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය. ඒතර ආහාර ප්‍රත්‍ය ගම ප්‍රත්‍ය ප්‍රත්‍ය. එහෙම කියන්න හේතුව තමයි ඒකේ ප්‍රත්‍ය භාවය වැඩි අනිත් ප්‍රත්‍ය වලට වඩා. එතකොට පස්ස ආහාරය කියනකොට මේ කෑමට උපමා කරගන්න එපා අපි ඒක.
ආහාර කියලා කියන්නේ හේතුව කියන එක. දැන් හේතුව කියන වචනේට අර්ථ තියෙනවා. ආහාර, නිදාන, සම්භව, ආරම්මන. ආරම්මනට හේතුව කියන සමහරලාට. එතකොට පස්සාහාරය කියලා කියන්නේ වේදනාවට ප්‍රධානම හේතුව වෙන අර්ථය. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ ප්‍රතිසන්දියට ප්‍රධානම හේතුව වෙන අර්ථය. ප්‍රතිසන්දි විඥාණයට. විඥාන ආහාරය කියන්නේ නාම රූප දෙකට ප්‍රධානම හේතුව වෙන අර්ථය. එතන ආහාරය මේ කබලිකා ආහාර කියන එකට ආහාර කියන්නේ අපි ගන්න කෑමට ආහාර කියන්නේ තේරවාද ක්‍රමයේ හැටියට. ඒක රූප ශරීරයේ දිගින් දිගට පවත්වන අර්ථයෙන්. රූප ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍යම හේතුව තමයි ගන්න ආහාර. වේදනාවේ හට ගැනීමට අත්‍යවශ්‍යම හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශයේ දායකත්වය දෙනවා ධර්ම දෙකකට, චිත්තයට සහ වේදනාවට. ස්පර්ශ නොවි සිත හටගන්නේ. වේදනාවට ආරම්මන රසය ගන්නට හරියට දොඩංගිඩියක් මිරිකලා රුෂේ ගන්නවා වගේ ස්පර්ශයෙන් ස්පර්ශ වෙනකොට ආරම්මන රසය මතුවෙන්නේ. ඊට පස්සේ මනෝ සංචේතනාව කියන චේතනාව ආහාර වෙන්නේ හේතු වෙන්නේ ප්‍රතිසන්දි විඥාණයට. මේ සූත්‍ර ක්‍රමයෙන් මම කියන අභිධර්ම ක්‍රමයෙන් එක වෙනස්ව කියන්නට ඕන. පဋාණ ක්‍රමයෙන්. ඊට පස්සේ විඥාන ආහාරය හේතු වෙනවා නාම රූප. නාම කියලා එතන ගන්නෙ චෛතසික ධර්ම සහ රූපවලට. ඒ නිසා මේ එතන ආහාර කියන්නේ මේ කෑම කියන අපිට වෙන්නේ අපිට අග්ගාලා ගන්නෙ ආහාර යනු කෑම. ඒ නිසා මනෝ ස්පර්ශ ආහාරය කොහොමද ආහාර කියලායි ගත්ත කියලා අපිට නිර්වචනය එහෙම නෙවෙයි. ආහාර කියන එකේ තේරුම වැදගත් හේතුව කියන එකයි. ඒ කියන්නේ අතිශයින්ම බලවත් හේතුව කියන එක ආහාර කියන එකේ තේරුම. මම අතිශයින් බලවත් කියන එකේ අර්ථකථනය කරේ වැඩිපුර ප්‍රත්‍යශක්ති තියනවා කියන එක. නැත්තම් බලවත් හේතුව කියන එකේ සාමාන්‍යයෙන් නිර්වචනේ උපනිශ්‍රේයට තමයි බලවත් හේතුව කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. මෙතන ඒ කියන්නේ අත්‍යවශ්‍යම හේතුවක් කියන අර්ථය. මෙතන අපි කතා කරන්නේ වැඩිපුර ප්‍රත්‍යශක්තිය සහිත හේතුව කියන අර්ථය. පැහැදිලිද දන්නේ? පැහැදිලි සාරාංශය. භව ප්‍රවැත්ම පෝෂණය කියන කරනවා කියන අර්ථයක් එනවද ඒකට? ඇයි මනෝ සංචේතනාවනේ? ඒකට විතර ස්වාමින්වහන්සේක ස්වාමින්වහන්ස පන්නන්න uppannan sattanan kitiya sambhave sivana anugrahaya කියලා ඒ විදිහට කියනකොට අපි ගත්ත තේරුම තමයි භව ප්‍රවැත්ම දිගින් දිගට පවත්න්න ආධාර වෙනවා කියලා. ඒ එහෙම පැහැදිලි කිරීම හරියට කියලා එන්නේ. හරි හරි ඒක හරි. ඒ කියන්නේ මේ උදාහරණයකට ආහාරයෙන් භව පවත්න ක්‍රම දෙකක් තියෙනවා. මේ එක භවයක් ලෙස ගත්තම භව පරම්පරාව ලෙස ගත්තා. දැන් එක භවයක පැවැත්මට පමණක් උපකාර වෙන දේ තමයි කබලිකාහාරය. කබලිකාහාරය ගත්තොත් එහෙම මෙලෝ විතර ජීවත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ කාපු කෑමෙන් ඊළඟ ජීවිතේ ජීවත් වෙන්න බෑනේ. කොටිම උදේ ඊයේ කාපු කෑමෙන් අද ජීවත් වෙනවා. අවුරුද්දේ කලින් කාපු කෑමෙන් අද ජීවත් වෙනවා කියන්නේ නැහැ නේද? සම්බන්ධයක් තියෙනවා. මොකද ඒකෙන් ජනනය වෙච්ච රූප ටිකක් තියෙන නිසා. ඉතින් කබලිකාහාරයේ විශේෂයෙන්ම මේ භවයට විතරයි අදාළ වෙන්නේ. පස්සාහාරය ගත්තොත් පස්සාහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියන එක සාමාන්‍ය උපමා විස්තර කරන්නේ මෙහෙමයි. විඥානය කියන්නේ අපි අරමුණු ගන්න එකනේ. දැන් උදාහරණයකට කුරුල්ලෙක් කියන උපමාවක කුරුල්ල ජීවත් වෙනවා කෑම කකා. ඒ වගේ සත්වයා මේ භව පරම්පරාවේ නොසිදී යනවා. එක භවයක් නෙමෙයි මේ කතාවේ. භව පරම්පරාව. සංසාරයේ දිගටම යනවා. එතකොට මේකෙදී බලන්න විඥාණයෙන් අරමුණු ගන්නවා. හරියට කුරුල්ලා දැන් කුරුල්ලාකම ජීවත් වෙන්නේ. කුරුල්ලා ඇස් දෙකෙන් රූප ටික බලනවා නෑ දැක්කම දකින්නවා අන්න අහවල් ගහේ ගෙඩි තියෙනවා. දැක්කපමණ දැක්කේ නැත්නම් උඩ තෝරගන්න බෑ දිශාව. ඊට පස්සේ එතනට ඉගිලෙනවා අත්තටු වලින්. ඊට පස්සේ ඉගිලලා එතන වහලා අත්තටු වලින් ගිහිල්ලා පා කකුල් දෙකෙන් වහලා මොකද කරන්නේ නැත්තම් ඉගිලි ඉගිලි හරි අර හමින් බර්ඩ් වගේ මේ හොටෙන් විදලා කරනවා. හොට තිබෙ නැත්තම් කන්න බෑ. ඒ යුෂ රසය අරගෙන එයා ජීවත් වෙනවා. ඒ වගේ තමයි සත්වයා විඥාණයෙන් අරමුණු ගැන ගන්නවා. මොන අහනවා මනුස්ස ලෝකයේ ඉන්න රජෙක්ගේ සැප දකිනවා. ඊට පස්සේ ආස වෙන රජෙක් වෙන්න. සිටුවරේ දැකලා පොහොසතෙක් වෙන්න ආස හිතෙනවා. ඊට පස්සේ දකිනවා මොනවද දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන අහලා තිනවා. ඊට පස්සේ ඒව ගැන ආසාවල් ඇති වෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඒක ලබන්නට මනෝ සංචේතන පින් කරනවා. සමහර ලාවට සත්තු මරලා දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා මෝහේ නිසා පවුකම් කරනවා. හැබැයි විඥාණයෙන් දිව්‍ය සප තමයි සම්ප්‍රාර්ථනා කරන්නේ. සමහර කට්ටිය සත්තු මරලා දිව්‍ය ලෝක යන්න හදනවානේ. එතකොට ඒකෙත් විඥාණයෙන් තමයි මේ දිව්‍ය අරමුණ ගත්තේ. ඒක සත්‍ය දසද්දි කියන වෙනම කතාවක්. ඊට පස්සේ ඒක නිසා ඔන්න කර්ම රැස් කරනවා. ඊට පස්සේ උප්පත්තිය ලැබලා ස්පර්ශයෙන් අරමුණු ස්පර්ශ කරලා ඒවයි රස විඳිනවා. අනේ දිව්‍ය ලෝක ගිහිල්ලා සැප විඳිනවා. අපාය ගිහිල්ලා දුක් විඳිනවා. මේ භව පරම්පරාව වශයෙන් එක භවයකට මේක විස්තර කරොත් කොහොමද වෙන්නේ?
එක භවයකට විස්තර කරාම ඔන්න විඥාණයෙන් දැනගන්නවා අන්න අහවල් දොස්තර කෙනෙක් වෙන්නට ඕනේ ඉංජිනේරුවෙක් වෙන්නට ඕනේ ධනවතෙක් වෙන්නට ඕනේ ඊට පස්සේ මොකද ඒ සඳහා උත්සාහවත් වෙනවා ඉගෙන ගන්නවා පාඩම් කරනවා සල්ලි හොයනවා හරියට හරි ක්‍රමයෙන් හෝ වැරදි ක්‍රමයෙන් ඊට පස්සේ එතනටපත් වෙලා ඒ සැපය භුක්ති විඳිනවා ස්පර්ශයෙන් අරමුණු ස්පර්ශ කළ ධනවතෙක් වෙලා හොඳ සැප සම්පත් අරගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරමින් අන්න ස්පර්ශයෙන් අරමුණු ස්පර්ශ කරමින් වේදනාවෙන් විඳින්මින් ජීවිතය ගත කරනවා එ මේ භවයේ ඇතුලේ මේ ආහාරවල පැවැත්ම විස්තර කරන හැටි නමුත් විශේෂයෙන්ම මේක විස්තර කරන්නට ඕනේ මේ විඥාණයෙන් අරමුණු ගත්ත නිසා තමයි ඒ දේවස්නා කර්ම රැස් කරේ ඒක අනාගත භවයක් ගැන හිතලා කරා වෙන්න පුළුවන් වර්තමාන සැපයක් ගැන හිතලා කරා වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒ කර්මය නිසා මතු උප්පත්තිය ලැබලා අන්න අරමුණු ලැබිලා ඒවා ස්පර්ශ සයිසකින් ස්පර්ශ කරලා අන්න ඒවයි රස විඳින්මින් සසර සැරිසරනවා ඒ රස විඳින්න විඳින්නට නැවත ඒවටත් ඇලීම හට ගන්නවා භවයට ඇලීම හට ගන්නවා ඒ තෘෂ්ණාව හට ගන්නවා ස්පර්ශය නිසා වේදනාව වේදනාව නිසා තෘෂ්ණාව තෘෂ්ණාව ඇති වෙනවා තමන්ගේ ආත්ම භාවයේ සම්බන්ධයෙන් ඊළාට නැවත විඥාණයෙන් අරමුණු අරගෙන මේ ආත්ම භාවයේ මීට වඩා සපෝට් කරගන්නට ඕනේ චාතු මහරජා කීට ගියපු කෙනාට තාවසින්සිරියන්ට අවශ්‍ය වෙනවා මෙලෝ වශයෙන් සාමාන්‍ය හොඳ රැකියාවක් අත කියලාට ධනවතෙක් වෙන්න අවශ්‍ය වෙනවා ධනවතෙක්ට පාලකෙක් බලයක් ගන්නට අවශ්‍ය වෙනවා මේ වගේ එන්න එන්නට මේක විඥාණය නිසා තව තව දේවල් අපි අරමුණු අරගෙන ඒවට ඇලිලා කර්ම රැස් කරලා නැවත ඒවා භුක්ති විඳිනවා මේ විදිහට මේ භව ගමනේ උකටලී වෙන්නට දෙන්නේ නැතුව සත්වයා දිගින් දිගට මේවා යොදවනවා මේ විදිහට කබලික ආහාරයෙන් මේ භවයට පමණක් ඉතිරි ආහාර තුන මෙලව සහ භව චක්‍රයේ වශයෙන් විස්තර කරන්නට ඕනේ ඒ නිසා උපන්නා වූ සත්වයාටත් උපදීනට ඉන්නා වූ සත්වයාද උපදීනට ඉන්නා වූ සත්වයා ගත්තොත් සම්භවේසී කියලා කියන්නේ උපදීනට බලාපොරොත්තුෙන් ඉන්න සත්වයෝ ඒ සම්භවේසී සත්වයන්ටත් ඒ ආහාරය අත්‍යවශ්‍යයි එතකොට තමයි මේක පහළ වෙන්නේ දැන් සම්භවේසී කියලා තමහල්ලාට අපි කතා කරනවා රහත් නොවු හැම සත්වෙටම සම්භවේසී භූත කියලා කියනවා රහතන් වහන්සේට සම්භවේසී කියනවා රහත් නොවු හැමෝටම මොකද උපත්මක් බලාපොරොත්තුෙන් ගවේෂණය කරමින් පවතින තෘෂ්ණාව නිසා ඉතින් ඒ නිසා ඒ උපදීනට බලාපොරොත්තු නැත උපදීනට සුදුසුකම් තියෙන සත්වයන්ටත් මේ ආහාර ටික වැදගත් වෙනවා. හැබැයි කබලික ආහාරය හැමතිස්සෙම වැදගත් වෙන්නේ ඒ භවයේ සඳහා පමණයි. පැහැදිලිද? හරි, තේරුවන් සරණයි. ආදේවසන්නේ පුතේ. සයින්වත් මේ අර හඳුරු අන්තිමට කිව්වර දෙයක් දැන් අපි දැන් ගන්න විද්‍රූපේනවා ඒවා කියන්නේ තමන්ට එක කොහොම ටික කාලෙකින් ඒක ඇති නැති වෙන සුළු භවයක් තියෙනවා කියලා සයින්වත්. මොකද මට තේරුණේ නැහැ. මොකද නැති වෙනවා කියලා කියන්නේ? අර දේශනාවේ අර අන්තිමට කිව්ව සංසය බාහිරින් අපිට එන විද්‍රූප जीवित अवसान මෙහෙමයි දැන් ඍතු ප්‍රත්‍ය ඍතුජර බාහිරෙන් එන ඍතුව නෙවෙයි ඍතු ප්‍රත්‍ය ඍතුජ කියලා මේ ප්‍රධාන හරය තියෙනවානේ මේ ඍතු ප්‍රත්‍ය ඍතුජ රූප ටික එන්න එන්න විකාරයට විකෘතියට පත් වෙන හේතු තියෙනවා ඒක එකක් තමයි ජීරාපන තේජෝ කියලා මෙතන තව එකක් තියෙනවා මේක මම තනින් තනින් මේ කතා කරන්නේ මේක නාම රූප ප්‍රවෘත්තියාම භව චක්‍රයේ පවතින අවස්ථාවලදී මේ ඔක්කොම එකතු කරලා කොහොමද ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නේ කියන එක මම කතා කරා එදාට දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙනවා මේ ප්‍රධාන තේජ ප්‍රධාන ඍතුජ රූප හරය මේකේ තියෙනවා ජීරාපන තේජෝ කියලා විශේෂ තේජෝ ධාතුව. ඒ ජීරාපන තේජෝ නිසා මේ රූප ශරීරය නැවත නැවත පැසවෙනවා. ඒ પરම්පරාවේ වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ නිසා ඒකෙදී මුල් කාලේදී ශක්තිමත් කරවලා ඊට පස්සේ දුර්වල කරනවා. ඒකනේ දැන් අර තියෙන උපමාව රේරු කණිසවනසක නේද? ආප්පේ දාන්න පිටි ටික වක් කරලා රත් කරනකොට එන්නේ එන්නේ ශක්තිමත් වෙනවා. හැබැයි දිගට හරහා දිගටම රත් කරගෙන කරගෙන ගියොත් මේක දුර්වල වෙලා අඟුරු වෙලා විනාශ වෙලා යනවා. ගිනි අරගෙන කුඩු වෙලා යනවා. එදැර විනාශ වෙනවා. ඒ විදිහට මේ ජීරාපන තේජෝ නිසා එන්නේ එන්නේ අපේ රූපස්කය ශක්තිමත් වෙලා ඒක දිරන්නට පටන් ගන්නවා. හැබැයි මෙතනදී මේ ජීරාපන තේජෝ වලින් දැවීම නිසා પરම්පරාවේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ කාලෙදී රූප වැඩිපුර එකතු වෙනවා අපේ ශරීරයට. ඊට පස්සේ එකතු වෙන ප්‍රමාණය අඩු වෙනවා මේ වගේ වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. හැබැයි ඊට අමතරව ශනික වශයෙන් ගත්තම ජරා අග්නිය කියලා වෙනම ධර්මතාවයක් තියෙනවා ජරාව නැත්තම් දිරීම කියලා. ඒක ඒක ෆිනොමිනන් එකක්. ඒක ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයට යටත් වෙනවා හැම හටගන්න හැම සංකත ධර්මයක්. මේ නිසා තමයි ශනිකව ශනිකව විනාශ වෙන්නේ. නැත්නම් ශනික විනාශ වීම ජීරාපන තේජුරයි තිනේ. ජීරාපන තේජෝ කියලා කියන්නේ પરම්පරාවේ ඇති කරවන්නා වූ මේ ශක්තිමත් කළ දුර්වල කරන ගතිය.
ඉතින් ඔය විදිහට මේ අපේ රූපකය එක එක සාධක මත තරුණ කාලේ ඉඳලා ශක්තිමත් වෙලා ලස්සන වෙලා ඊට පස්සේ ඒක දුර්වල වෙලා වැහැරිලා විනාශ මුඛයට යනවා ඒක මම දීර්ඝ වශයෙන් විස්තර කරන්නම් ඉස්සරහට බොහොම ඉස්සරහට ගැසනස අපේ දියාත්ම කරපු කුසල් අකුසල වල බලපෑමත් උවට ඒක බලපාන්න පුළුවන් බලපාන්න පුළුවන් දැන් විසාකාවේ 120ක් වෙලත් 16 වගේ හිටියා කියනවනේ සමහර ඉන්නවනේ එහෙම ලස්සනට වයසට ගිහිල්ලත් නේද සමහරලාට දුවයි අම්මයි ඉන්න තැන අක්ක නංගි කියලා හිතන වගේ අම්මා මේ තරුණ වෙලා ඉන්න අය ඉන්නවා ඉතින් ඒ වගේ තියෙන්න පුළුවන් තාත්තයි පුතයි ඉන්න තැන සහෝදරයෝ කියලා හිතන තරම් තාත්තා වයස අඩු වෙලා පේනවා වෙන්න පුළුවන් සමහරලාවට අපි අද අද කාලේ ඉතින් බාහිර ඩයි එහෙම කරලත් ඒ තත්ත්වෙට එන්න පුළුවන්. නමුත් අර සමහරුන්ගේ කොච්චර අර සමහර නළුව එහෙම ඉන්නේ නේද? කොච්චර වයසට ගියත් තරුණ පෙනුම තියෙනවා. ඉතින් විසාකාව ගැන කියනවනේ අවුරුදු 16ක ළමෙක් වගේ ලස්සනයි කියලා අවුරුදු 120 අවස්ථාවේදී. ඉතින් ඒ නිසා ඒවා පෙර කර්ම එහෙමත් බලපානවා. නැතුව නෙවෙයි. ඒ වෙනසට. අපේ අපේ ගැන එහෙම කියන අනිත් පැත්ත. අපේ වයස වැඩියෙන් තමයි කට්ටිය හිතන්නේ. සංකතයි නමුත් අපිට වගේ ඇඟ රැලි වැටිලා දිරලා එහෙම යන මට්ටමක් එන්නේ නැහැ. ඒ කට්ටිය ගේන්නේ නැහැ. මොකද ඒ කට්ටියගේ ඍතුජ හරය වෙනස්. භවයේ ගතියේ වෙනස්, මේ භවයේ තියෙන වෙනස් ලක්ෂණ. ඒක වෙනස්. ඒ දිරන වේග ආදී වෙනස්. කොහොමත් වයසට ගියත් අර ඇඟ රැලි වැටිලා කෙස් පිදිලා ඒ ලක්ෂණේ වෙන්නේ නැහැ. උපජ්ජමානං උපජ්ජති නේද? එතන ගන්නේ උපාදක්ෂණේ සිතේ චිත්ත යම කියන ඔය කියන්නේ නේද? හරි දැන් මට හිතුනේ සතිපට්ඨානෙ උපජ්ජමානං උපජ්ජති කියනවා කියලා. නෑ චිත්ත යමකේ උපජ්ජමානං කියන්නේ උපාදක්ෂණය. නිරෝධස්සනේ. නිරෝධස්සනේ. ඒක චිත්ත යමකේට. හැබැයි ආයතන යමකේට ගත්තොත් ස්කන්ධ යමකේට ගත්තොත් උපජ්ජමාන කියලා කියන්නේ ඒ પરම්පරාවේ දැන් අපි කියමුකෝ චක්කායතනං උපජ්ජති කියලා ගන්නේ. අද ඉගෙන ගන්න සම්ප්‍රදාය ක්‍රමයේ හැටියට උපජ්ජමානං කියලා ගන්නේ මේ ඒ භවයේ මුලින්ම චක්කායතන උපදින අවස්ථාව. නිරුද්ධමානං කියන්නේ චුතියේදී නිරුද්ධ වෙන හැටි අවසාන උපාද චුති දෙක චිත්ත යමකේදී හැම චිත්තක්ෂණයක්ම ගන්නවා ඒ යමකේ යමකට වෙනස් ඒක අර්ථ ගන්න හැටි ස්කන්ධ යමකේ ආයතන යමකේදී උපජ්ජමානං කියනකොට අපිට හම් වෙන්නේ භවයේ මුල් හට ගැනීම අවසාන නිරෝධය නිරුද්ධමානං කියන්නේ අවසාන එක විශේෂයෙන්ම කර්මජ රූප වලට ඒක විශේෂයෙන් ගන්නවා ඊට පස්සේ දැන් චක්කායතනේ සෝතායතනේ එහෙම ගන්න මේ විදිහට ඊට පස්සේ චිත්ත යමකේදී හැම චිත්තක්ෂණයක්ම ක්ෂණික උපාදයේ උපජ්ජමානං නිරෝධේ නිරුජ්ජමානං තෙරවසනේ මේ රසපත් කරගන්න දෙනා වූ කුසල සම්භාරයේ තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ කුසල සම්භාර හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු